මේක කියන්නේ දස පනත ගැන. මේක සියලුම කිතුනුවන්ට ඇසිය යුතු දෙයක්. ඇත්තට මේක මං අවස්ථාව ආපයක හොඳයි. ඒ මේකයි බයිබලෙ ද්විත සංග්‍රහ පොත තමයි පංච පුස්තකේ වැරදි තැන් හදන එක. එක මෝසස් නෙමේ ලිවේ. ඒක බොහොම මොලකාරෙක් ලියපු එකක්. ඒක කියනවා දස පනත දීලා තියෙන්නේ අභෞතික ලෝකයට යන්න නෙමේ. දස පනත දීලා තියෙන්නේ මෙලොව පන්ති විරහිත සමාජයක් ගොඩනැගීම සඳහා. ඒක බයිබලේ කෙලිම කියලා තියෙනවා. ඉන්දියාවේ මම අවුරුදු 7ක් හිටියා. හැම ප්‍රාන්තයකටම ගියා. හින්දි භාෂාව කොමරි මම පූජාව තිබ්බේ හින්දි භාෂාවේ කියලා මිනිස්සුත් එක්ක. එම ප්‍රාන්තයේ ඉන්දියාව කියන්නේ රටක්, මේ අර්ධද්වීපයක්. ඒක රටක් කරුවේ මේ සුද්දෝ. ඒක කියන්නේ සංස්කෘතිය භාෂාව ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස්. ඉතින් මට අවස්ථාව ලැබුණා හැම ප්‍රාන්තයකටම යන්න. ගිහිල්ලා අර සන්න්‍යාසයක් හැටියට හිටපු කාලෙත් මට හොඳට හොඳ අත්දැකීම් ලැබුණා. ඒ නිසා මට ඉන්දියාව අවබෝධ කරුවෙන් පස්සේ මට මේ දකුණු ආසියාව කියන එක වුණෙන් පස්සේ ඊට පස්සේ මම කිව්වා වගේ හැම ආසියා රටකටම මට යන්න පුළුවන් වුණා. මම ෆීල්ඩ් වර්ක් කරා. මේ ඒ නිසා ඒ ආසියාවේ ආසියාතිකත්වය මම උරා ගත්ත හින්දා තමයි මගේ දේව ධර්ම ශාස්ත්‍රය ආසියාවට උබෙන විදිහට බිහි වුණේ. බුද්ධ ආගමේ හරය තියෙන්නේ තණ්හා නිරෝධය. ඒක අපි පිළිගන්න ඕනේ. තණ්හා නිරෝධය බයිබලෙත් තියෙනවා. සුද පාලුතුමා කියනවා තණ්හාව වනාහි බොරු දෙවිවරු ඇදහිම කියනවා. අයිදොලලත්‍රිය. තණ්හාවට කියන්නේ ප්ලෙයොනෙක්සියා කියලා ග්‍රීක භාෂාව. සුද පාලුතුමා ග්‍රීක වචනේ පාවිච්චි කරනවා. ප්ලෙයොනෙක්සියා තණ්හා. ඒතකොට තණ්හා නිරෝධය අපි ඔක්කොමලට කොමන් දෙයක්. මම ආපු නිගමනය තමයි අපේ ඉව දෙකක් තියෙනවා. ඥානවාදී ප්‍රේමවාදී. ප්‍රේම කියන්නේ හරි අමාරුයි. මොකද බෞද්ධය ප්‍රේමතෝ ජායතේ සෝකෝ. ප්‍රේමයක මේ වෙන ප්‍රේමයක් තියෙනවා. ඒකට වචනයක් නැහැ. ඒක සිගාලෝවාද සූත්‍රයේ බුදුහාමුදුරු කියනවා. ඔව් එතන කියනවා මේ කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද? අර ජේසු කියන දෙයම කියනවා. ජේසුට අවුරුදු 500කට ඉස්සෙල්ලා. මොකද්ද කියන්නේ? උනා සිගාලෝවාද කියනවා කල්යාණ මිත්‍රයා කියන්නේ ගුයන් ආචකෙති ගුයේ බස පරිගුව ඇති. කියන්නේ දෙන්න රහස් තියාගන්න. රහස් කියන රහස් තියාගන්නවා. ඊට පස්සේ කියන ආපදාසු නව විජාති. මේ තැනට ප්‍රශ්නයක් වෙච්ච වෙලාව දාලා යන්නේ නැහැ. සදාටම ඉන්නවා. හතර වෙන එක ජීවිතම්පි අසත්ත පරිච්ඡත්තං හෝති. අනිත් එක සුභ සිද්ධි සඳ මගේ ජීවිතය කැප කරලා ඉවරයි. මේ ක්‍රිස්තුස් වහන්සේ රවුදු 500කට ඉස්සලා බුදුහාමුදුරු කියපු කතාව. ක්‍රිස්තුස් වහන්සේත් කිව්වා පරගේසුමේ ලව් යු නෙවර් ඇස් ඇස් තමාට මෙන් අසල් වැසට ජේසුගා නෑ තමාට වඩා මම මැරෙන්න ඕනේ මගේ වෙන. එතන තියෙනවා බුද්ධ වචනයයි දේව වචනයයි කහ වෙන තැනක්. අන්න එතන තියෙන ප්‍රේම පරාර්ථකාමී ප්‍රේමය පරාර්ථ දයාව අගපි කියන්නේ. එතකොට මේ වචන දෙක ග්නෝසිස් අගපි. ග්නෝසිස් කියන්නේ ඥානේ. අපි ඥානවාදී ඉවක් තියෙනවා. මේ පරාර්ථ ප්‍රේමවාදී ඉවක් තියෙනවා. ආයිබෝවන් ගරු මහාචාර්ය ඇලෝෂියස් පීරිස් පියතුමා 1934 අප්‍රේල් මස 9 වන දින නුවර අම්පිටිය නම් ග්‍රාමයේ උපත ලද පියතුමෙක් වශයෙන් අපට මුලින්ම සඳහන් කරන්න පුළුවන්. එතුමා ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ නුවර අම්පිටියේම පිහිටා තිබුණු සාන්ත මරියා විදුහලෙන්. ඊට පසුව ද්විතීයි අධ්‍යාපනය සඳහා එතුමා ගාල්ලේ සාන්ත ඇලෝෂියස් විදුහලට ගමන් කරනවා. ජේසුනිකාය විසින් පාලනය කරන ලද ජේසුනිකාය යටතේ තිබුණු පාසලක් වන ඉතාම කීර්තිමත් කීර්තියට පත් වුණු ද
දකුණු පුරවරේ තිබුණු පාසලක් තමයි ශාන්ත ඇලෝෂියස් විදුහල. ඒ විදුහලේදී එතුමාට ඉතාම කීර්තිමත් උගතුන් යටතේ අධ්‍යාපනය ලැබීමට හැකියාවක් ලැබුණ. ඒ අතර ඇත්තට ඒවකට ඇලෝෂියස් විදුහලේ විදුහල්පතිතුමා වශයෙන් කටයුතු කරේ. ඉතාලි ජාතික, පාලි, සංස්කෘත වැනි භාෂාවන් පිළිබඳ විශාරදයෙකු වූ ගරු වීතෝ පර්නියෝලා පියතුමා වැනි පියතුමන්ලගේ ආශ්‍රය ඇලෝෂියස් පීරිස් පියතුමාට ලැබුණා. ඊට පස්සේ එතුමා ඉන්දියාවේ දිව්‍යහෘදයේ විදුහලින් ජේසුනිකායට අයිති උසස් අධ්‍යාපන පීඨයක් වන දිව්‍යහෘදයේ විදුහලින් 1957 පමණ එතුමා දර්ශනපති උපාධියක් ලබනවා. දර්ශනය සම්බන්ධයෙන් ඇත්තට එය අපි කියන්නේ එම්.ඒ. එකක් කියලා කියන්නේ ශාස්ත්‍රපති උපාධියක්. ඊට පස්සේ 1966 ඉතාලියේ නාපොලි කියන ඒ ප්‍රදේශයේ තිබුණු දේවධර්ම නිකේතනයකින් කතෝලික සභාවට අයිති දේවධර්ම නිකේතනයකින් 1966 එතුමා දේවධර්මය පිළිබඳව ශාස්ත්‍රපති උපාධියක් හදාරනු ලැබුවා. ඒ කාලයේදීම එතුමා වෙරෝනා නගරයේදී සංගීතය පිළිබඳව ඩිප්ලෝමාවක් පවා හමාරු කරනු ලබනවා. ඊට පස්සේ එතුමා විසින් ලන්ඩනයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පාලි හා සංස්කෘත භාෂා පිළිබඳව ශාස්ත්‍රවේදී උපාධියක් ගෞරව උපාධියක් ඇත්තට නිම කරනවා. පාලි සංස්කෘත භාෂා සම්බන්ධයෙන් ඉතා ගැඹුරු අවබෝධයක් එතුමා ලබා ගන්නවා. ඊට පස්සේ 1971 ලංකාවේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම වතාවට කිතුනුවෙක් ඒ වගේම කතෝලික පියතුමෙක් විසින් ආචාර උපාධියක් ලබා ගැනීමේ ගෞරවය එතුමාට ලැබෙනවා. එහිදී එතුමා හදාරන්නේ මේ අභිධර්මය කියන ඒ ගැඹුරු බුදු දහමේ එන කොටස සම්බන්ධයෙන් විශේෂයෙන්ම අටකතා සම්බන්ධයෙන් තමයි එතුමාගේ ආචාර උපාධිය නිම කරන්නේ. එහිදිත් එතුමාට ඉතාම කීර්තිමත් බුදු දහම පිළිබඳ විශාරදයන් යටතේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක් ලැබෙනවා. විශේෂයෙන්ම වල්පොල ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ යටතේ, ඒ වගේම ඩේවිඩ් කළුපාන, මහාචාර්ය ඩේවිඩ් කළුපාන වගේ ගුරුවරු යටතේ, ඒ වගේම මහාචාර්ය කේ.එන්. ජයතිලක වගේ විශාරදයන්, ඒ වගේම මහාචාර්ය කරුණාරත්න වැනි බුදු දහමේ බෞද්ධ දර්ශනය පිළිබඳ කීර්තිමත් විශාරදයන් යටතේ එතුමා අධ්‍යාපනය ලබන. ඒ වගේම තව නමක් සඳහන් කරන්න ඕන, කොටගම වාචීස්වර ස්ථවීරයන්න් වහන්සේ පවා එතුමාගේ ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරනවා. නමුත් එතුමාගේ හදිසි අභාවය නිසා ඒ සේවය යම් කිසි විදිහක ලබා ගන්න බැරි වෙනවා. ඒ වගේම එතුමා 1987 නෙදර්ලන්තයේ ටිල්බර්ග් කියන විශ්වවිද්‍යාලයෙන් දේවධර්මය පිළිබඳව ආචාර උපාධියක්ද එතුමාට පිරිනමනවා. ඊට අමතරව 2015 කැලණි විශ්වවිද්‍යාලයේ විසින් බෞද්ධ දර්ශනය සම්බන්ධයෙන් ඒ වගේම එතුමාගේ ඒ සේවය සම්බන්ධයෙන් ගෞරවනීය ආචාර උපාධියක් එතුමාට පිරිනමනවා 2015. එතුමාගේ අධ්‍යාපන සුදුසුකම් තමයි කෙටියෙන් මම සඳහන් කරේ. ඊට අමතරව එතුමා ලෝකයේ ඉතාම කීර්තිමත් විශ්වවිද්‍යාල 20කට අධික ප්‍රමාණයක මහාචාර්යවරයෙක් වශයෙන් සේවය කළා තියෙනවා. ඒ විශ්වවිද්‍යාල අතර ලන්ඩනයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය, ඒ වගේම කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය, ඒ වගේම රෝමයේ තියෙන ග්‍රෙගෝරියානු විශ්වවිද්‍යාලය, ඊට පස්සේ මැනිලාවල තියෙන ඒ ඇතනියෝ ඩි මැනිලා කියන විශ්වවිද්‍යාලය, ඒ වගේම ලංකාවේ කැලණිය විශ්වවිද්‍යාලය සහ
බෞද්ධ සහ පාලි විශ්වවිද්‍යාලය වැනි විශ්වවිද්‍යාල 20කට අධික ප්‍රමාණයක එතුමා සේවය කරලා තියෙනවා. ඒ වගේම එතුමා මේ වෙනකොට ග්‍රන්ථ 16කට අධික ප්‍රමාණයක් ඉංග්‍රීසි භාෂාවෙන්, ඉතාලි භාෂාව, ස්පාඤ්ඤ, ඒ වගේම ප්‍රංශ, ඒ වගේම කොරියානු, ජපනීස් වැනි භාෂාවන් වලින් පවා එතුමාගේ ග්‍රන්ථ පළ වෙලා තියෙනවා සහ සිංහල භාෂාවෙන් පවා. ඒ වගේම එතුමා ප්‍රධාන පරේෂණ ලිපි දල වශයෙන් 650කට වඩා පළ කරලා තියෙනවා, නිකුත් කරලා තියෙනවා. එතකොට මම සඳහන් කරේ ඉතාම කෙටියෙන් එතුමාගේ ඒ සේවාවන් වල විවිධත්වය පිළිබඳ අදහසක්. ඒ වගේම ඊට අමතරව එතුමා විවිධ කණ්ඩායම් සමග ලංකාවෙත් විදේශීය රටවල් වලත් ජනතාවට සේවය කිරීමේ පරමාර්ථයෙන් සකස් වුණු විවිධාකාරයේ කණ්ඩායම් වලට උපදේශකවරයෙකු වශයෙන්, සමාජිකයෙකු වශයෙන් සේවය කරලා තියෙනවා. ඒ වගේම ලෝකයේ පළවන දේවධර්ම ශාස්ත්‍රය සම්බන්ධයෙන් අපට කියන්න පුළුවන් ඒ ඇත්තටම අංක 1 සංගරාව කියලා, කොන්චිලියුම් කියන ඒ විද්‍යාත්මක සංගරාවේ තෙතුමා කතෘ මණ්ඩලයේ විශාල කාලයක් සේවය කරලා තිනවා. ඊට අමතරව එතුමා තවමත් එතුමාගේ මේ කැලණියේ ගෝනවල තියෙන තුලන පරේෂණ ආයතනයේ විසින් පල කරනු ලබන වාග්දේවි යන සංගරාවේ ප්‍රධාන කතෘ වශයෙන්ුත්, ඒ වගේම ලංකාවේ පළවෙන ඩයලොග් කියන ඒ විද්‍යාත්මක සංගරාවේ ප්‍රධාන කතෘ වශයෙන් එතුමා තවමත් සේවය කරනවා. ඒක නිසා අපගේ මේ සාකච්ඡාව සඳහා ගරු මහාචාර්ය ඇලෝෂියස් පීරිස් පියතුමාගෙන් අපට ලබාගත හැකි මාර්ගපදේශනයේ ඉතා වැදගත් මේ ආසියානු මහද්වීපය සහ ඒ තුළ කිතුනුවන් වශයෙන්, වෙනත් ආගම් අදහන පුද්ගලයන් වශයෙන් මොන වගේ සේවයක්ද, මොන වගේ කාර්යයක්ද අපි විසින් කළ යුත්තේ කියන එක ගැන කරුණු දැන ගැනීමට. අපගේ මෙම අධ්‍යාත්මික සංවාදය කතිකාව සශ්‍රීක කර ගැනීම සඳහා අප සමග එකතු වී සිටිනවා අපගේ ගරු මහාචාර්ය ඇලෝෂියස් පීරිස් පියතුමා. අපි එතුමාව ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්න කැමතියි. අයිබෝවන් පියතුමනි. ස්තුතියි. දැන් අපි දන්න දෙයක් තමයි පියතුමනි, ඕනෑම පුද්ගලයෙකුගේ අධ්‍යාත්මික චාරිකාව සකස් වෙන්නේ, එහෙම නැත්නම් එය පිළියෙල වෙන්නේ, ගොඩනැගෙන්නේ විශේෂයෙන්ම බාල කාලයේ ලැබුණු ඒ මගපෙන්වීම් සහ අත්දැකීම් සහ ඒ වගේම බාල කාලයේදී කුඩා දරුවෙකුගේ ජීවිතයට බලපාන ලද ප්‍රධාන චරිත නිසා. එනිසා මුලින්ම මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න, ඔබතුමාගේ කොහොමද මේ බාල කාලයේ අත්දැකීම් බලපෑවේ පසු කාලයේ කරන ලද ඒ ඉතා අර්ථවත් සේවාවන් සඳහා? ටික දුෂ්කර ප්‍රශ්නයක්. සංකීර්ණයි. මොකද ඉස්සලම ඉපදුන පවුල 12 දෙනෙකුගෙන් සමන්විතයි. ලොකු පවුලක්. සාමාන්‍ය ලොකු පවුලක ආදර ගොඩක් ලැබෙනවා. මම 10 වෙනියා. ඒ නිසා මට ඕනට වැඩිය සැලකිල්ල, ආදරය මගේ අක්කලාගෙන්. මම පොඩි බෝනික්කා වගේ මාව සරසු හැටි කොච්චරද කිව්වොත්, පියතුමෙක් ඇවිල්ලා මගේ පියාට කිව්වා අවුරුදු 14 මූ නරක් වෙලා ඉන්නේ, මූ ස්පොයිල් චයිල්ඩ්, මූ බෝඩිං හවුස් එකට යවන්න ඕනේ කියලා මම ගාල්ලට ඇරියා. එච්චරකට එක තමයි තිබුණේ. අනිත් එක මේ පවුලේ ආදරේ විතරක් නෙමෙයි, ගොඩක් තිබුණා කලාවට තැනක්. අපේ ගෙදර තූර්ය භාණ්ඩ ගණනාවක් තිබුණා. අපි ඔක්කොමල වගේ අවම වශයෙන් එකක් දෙකක් තූර්ණ භාණ්ඩේ ගැහැව්වා. තමයි මගේ සහෝදරයෝ ඉස්කෝලේ බ්‍රාස් බෑන්ඩ් එකේ හිටියා. ඉතින් අපි 3 දෙනා
ෆස් කෝනර් ගැහවි අපීති කලරිනට්ටිව ඔක්කෝමිගෙන ගත්තා. ඉති අපි ඒව ගෙදර ගෙල්ලා එතොට මේ සංගීතමය කලාත්මක පරිසරක අපි වැඩුනේ හැඩින වැඩුනේ. ඒක තව ඒක එකක්. අනිත් එක මේ ක්‍රීඩාවට ලොකු තැනක් අපේ පියා දුන්නා. අධ්‍යාපනඥයෙක් ඉස්කෝලේ ප්‍රධානාචාර්යතුමා ඉංග්‍රීසි ඉස්කෝලේ අපිට ගෙදර ටෙනිස් කෝට් එකක් තිබ්බා. අනිත් එක ඉන්දියාවේ අපේ ඉන්දියන් ස්වාමිලා ගොඩාක් ඒ පේපල් සෙමිනරියට ආපු හින්දා හොකි අපිට අපි හැම එකනටම හොකි ස්ටික් එකක් තිබ්බා. අපිට මේ ස්පෝර්ට්ස් කියන එක පොඩි කාලේ ඉඳන් ටෙනිස් ගැහුවා. මේ ඉතාලිකාරකු මම පරද්දනවා යානෝ උඹලගේ රටේ ටෙනිස් තියෙනවා තියෙනවා මගේ ගෙදර තියෙනවා ටෙනිස්. මම මේ කියන්නේ අපුව හැදිච්ච හැටිය. එතකොට කලාව ක්‍රීඩාව තද ලෙස ආගම ඒ කාලේ ක්‍රිස්තියානි ටික අත්සර වැඩි ඒක තිබුණා. ඉතින් මේ තුන අපිට මට ගොඩක් මගේ පෞරුෂත්වය දිනුවෙන්ට අපුනේ එක කලාව ක්‍රීඩාව හා ධර්මය. මම ඒක කොච්චර මං උරා ගත්තද කිව්වොත් මම ඉස්කෝලයක් ඇහෙනේති ළමයින්ට මං එතන වැඩ කරනවා. එතන මේ කලාව ක්‍රීඩාව හා ධර්මය හැම සෙනසුරාදාම දෙනවා. මොකද මට මනුස්සකම ආවේ ඒ තුනෙන්. මනුස්සකමක් ආවා මේ ඒ තුනෙන්. ඒකට මං කියනවා ශික්ෂණය කියලා. හික්මනෝ කියන වචනෙන් දෙකෙන් මුර්ගයව හික්මවලා මනුස්සයා උණු උණුප්පල ගන්න අධ්‍යාන ක්‍රමයක් අධ්‍යාපනය කියන වචනේ මගේ ශබ්දකෝෂය මම බැහැර කරලා තියෙන්නේ. ශික්ෂණය ඕ මුර්ගයව හික්මවනවා කියනවා. සික්කාපද බුදුහාමුදුරන්ගේ සික්කාපද කියන්නේ මුර්ගයා කන්ට්‍රෝල් කරලා අර මනුස්සයා එළියට ගන්න. ඒක තමයි අධ්‍යාපනය කියන්නේ. ඒකට ශික්ෂණය කියන්නේ. මේකෙන් තමයි මම මට ලැබුණ පළවෙනි දේ කියන්න ඕන සදාන් කරන්න ඕනේ දේ මේකයි. තාමත් සංගීතයට උරුයි කලාව. මං ගොඩක් ඉන්දියාවේදී ඔපෙරාස් වලට ඔක්කොම ඇන්දේ. මම බොටනිස් කෙනෙක් හිටියා. අපේ ෆාද කෙනෙක් අලුස් ස්පීෂීස් හම්බුණාම මම තමයි වෝටර් කලර්ස් වලින් ඒව කරන්නේ. ඉතින් මම හිතුවේ කවදා හරි මේ අංශේ යන්න කියලා, කලාව පැත්තට යන්න කියලා ලොකු ආසාවක් තිබුණා. නමුත් ඒක උනේ නැත්තේ කොහොමද කියන එක තමයි මට දැන් කියන්න වෙලා තියෙන්නේ පුංචි කාලේ කතා කරද්දී. ඉතින් අනිත් එක මට ලැබුණා ලොකු ආදර්ශයක් ඒ කාලේ හිටපු ස්වාමිලාගෙන්. ඒ පියතුමන්ලා හරි පුදුම ජාතියගොල්ලු. මම පොඩි වුණාට මං ගියාම මමට අවුරුදු 12යි 10 වෙද්දි යනවා. ගියාම ඕනේ ෆාද කෙනෙක් කාමරයට ගියාම මට ඇහුම්කන් දෙනවා. ගෙදර මට කවුරුත් ඇහුම්කන් දෙන්නේ නැහැ. ඉතින් මේ පොඩි ඔල්ලට වීරව වෙලා හිටියෝ ඔය ෆාදර්ස්ලා. ඉතින් මම නිතරම හැන්දා ඉස්කෝලේ පැනලා යනවා. ඒ ඔය කාමරට ගිහින් මම මොනවද දොඩවනවද කියලා දන්නේ නැහැ. හැබැයි මේ ෆාදර්ස්ලා අහගෙන ඉන්න පුදුම විදිහට මට තේරුණා එකක්. පුංචි ළමයා කියන්නේ, පොඩි ළමයා කියන්නේ දෙවන් වහන්සේගේ රාජ්‍ය සංකේතයක්. ජේසුත් තද ඉගැන්වීම උගන්නා පුංචි ළමයි කියන්නේ. මට එදා තේරුණා මේගොල්ලෝ සුවිශේෂය සුභාරංචි පොත අකුරට අදහන පියතුමන්ලා කියලා. ඒ ආභාෂය ගොඩාක් වැදුණා. ඉතින් අවුරුදු 12 වෙද්දී අපිට හොඳට ඉංග්‍රීසි කතා කරුවා බ්‍රිතාන්‍ය යුගයේනේ. ඉතින් මේ අවුරුදු 12 වෙද්දී මට හිතුණා මේ වගේ සිවම කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඒ ආදර්ශය නිසා මගේ අයියාත් එතකොට සෙමිනේරියට ගිහිල්ලා පස්සේ නුවර පදවි අනුනායක හිටියා තියඩෝ පීරිස් පියතුමා. ඉතිපම ගියාම ඒ ෆාදර් ඩිජීව් ලැටින් ග්‍රීක් උගන්න ෆාදර් මට ලැටින් උගන්නන්න පටන් ගත්තා. මොකද මං කිව්වා මට පියතුමෙක් වෙන්න ඕනේ. ඒ කාලේ ලැටින් නැතුව බෑ පියතුමෙක් වෙන්න. ඉතින් මං 12 පටන් ගත්තා. ඉගෙන ගෙදර ආපුවම මගේ පියා ඒ කාලේ ටිකක් බ්‍රිතාන්‍ය විරෝධී අර අර කාලේ තිබ්බනේ නැෂනලිසම් මූ එක තිබ්බා. ඒක ටික අහුවෙච්ච එක්කනේ. ඒක මූ වෙස්ටර්න් යනවා වැඩි කියලා. මේ ජීපී පීජේ ෆර්නැන්ඩෝ කියලා හිටිය දක්ෂ පාලි ගුරුවරෙක් එයාව ගෙදෙට්ට ගෙනෙල්ලා මට පාලි උගන්වනවා. දැන් බලන්න 12 ඉඳලා 14 වෙනකම් ලැටින් ඉගෙන ගන්නවා, ගෙදර ඇවිල්ලා පාලි ඉගෙන ගන්නවා. අවුරුදු 14 වෙද්දි මට ඉමිටේෂන් ක්‍රයිස් කියන පොත වතුර වගේ කියවන්න පුළුවන් තේරෙනවා. පාලි මේ අධිකාරම රීඩ කියලා තිබ්බා එකක්. ඔක වතුර වගේ කියන ඩික්ෂනරි ඕනේ නැහැ. හොඳ දවසට පැය ගාණක්
හිතන්ඩ අවුරුන් දෙකක් කියන්න. ඉති මේ කරල මව අර මංකිව්ව වගේ මූ නරක් වෙන මූ කොල්ලා ස්පොයිල් චයිල් කියලා මාව ඇරිය ගාල්ලට බෝඩි අවසෙන. එතැන්ට ගෙල පාද පර්ණියෝල අන්නනේ පර්ණියෝල පියතුම පාලි සංස්කෘත විශේෂක්ජෙක් මිනිහ මාව දැකට දම ජේසකුට්ටුවට වැදෙනනගේ මාව අල්ලගෙන යගේ අනුප්‍රප්තිය කරන්න හෙද. එතන තමයි මම පටන් ගත්ත මේ පාලි සංස්කෘත ලයින් එකට යන්න ඒෂයෙන් ඔවු ඒෂයන්ට වඩා ඒ භාසාව ගැන ඉස්සල තිබ භාසඥානයක් මැවලෙන් ඩිස්ටික්ෂන් හම්බුණා ඕලෙවල් ඒලෙවල් ඕලෙවලත් පාලි ඩිස්ටික්ෂන් ලන්ඩන් හම්බුණා. ඉතින් මට දැන් ඔය භාසා දෙක සිංහල වගේම ඇඟට ඇවිල්ලා. ඉතින් ඒක තමයි ඉතින් මාව කවුරුහරි සූදානම් කෙරුවා මොනහරි ජීවිතයකට ඔය දෙක හින්දා. ඊට පස්සේ මං ඉන්දියාවට ගිහිලා ජේසුකුට්ටමට ඇගිල්ල ජෙසුනිකායට බැඳිලා මට එතකොට ලතින් හොඳට කතා කරන්න පුළුවන්. ඒ කාලේ ලතින් වලින් ගෙරි ඔක්කොම කලාවට මම ඕගන එක ඇවි. ඊට පස්සේ කොයා ඩිරෙක්ටර් පොලිෆොනික් කොයා ඔක්කොම මම මගේ මියසික් වලට ලොකු තැනක් හම්බුණා. ඉතින් මේ කලාවට ඒකම දර්ශනයෙන් පස්සේ මට කිව්වා බීඒ ඕනර්ස් ලන්ඩන් ගන්න කියලා. දැන් පර්ණියෝල පියතුමා බලන්නේ මාව එයාගේ අනුප්‍රාප්තිකයා කරන්න. මට ඒක තේරෙන්නේ නැහැ ඒ කාලේ. ඉතින් උන්වහන්සේ පාලි ග්‍රම අද විශ්වවිද්‍යාලයේ පාවිච්චි කරන පාලි ව්‍යාකරණ ලියලා තියෙන ඉතාලි ජාතික ස්වාමි. ඉතින් උන්වහන්සේ මාව ඇදලා ගත්තා ඒ ලයින් එකට අරගෙන මට කිව්වා බීඒ ඕනර්ස් ගන්න ලන්ඩන් පාලි සංස්කෘත් කියලා. මාව යව්වා බ්‍රහ්මණෙක් යටට ටී වරදචාරි කියලා. ඒ මට හෝඩියේ ඉඳලා සංස්කෘතව ගැන්නුවේ සංස්කෘත මාධ්‍ය. නිසීදතු පුස්තක විවරතු ප්‍රථම ශ්ලෝකම් පටතු දසබස්ස ශ්ලෝකස විරුතු කෙලිම පාලි සංස්කෘත කියලා කරලා එක්තර වෙලාවකට ආපමකවා. දැන් ඔයාගේ ටෙක්ස්ට් බුක්ස් වල අමාරුම පොත කුමාර සභාව. මං ඒක ගන්න කාළිදාසගේ මහා කාව්‍ය. මං කිව්වා අනේ සර් එපා, මං රත්නාවලිය ඩ්‍රාමා එක ගමු. මේක ටිකක් මේ මම ඉන්න වෙලාව කරන්න ඕනේ අමාරු පොත. ඇත්තට ඒක කිව්වා මාස මං හිටියේ අප්‍රේල් ඉඳලා ජූනි වෙනක. මේක කරගෙන යද්දි මං දැන් සංස්කෘතෝලින් කතා කරනවා. ඒක දැන් මගේ ඇඟට ඇවිල්ලා මම දැන් එයාත් එක්ක කතා කරන සංස්කෘතිය අන්තිමට පුදුම විදියට මේ කුමාර සම්භව කියන සංස්කෘත කාව්‍ය ලේවලට කරවා. ඊට පස්සේ මට කිව්වා දැන් අන්තිම අමාරුම පොත තියෙන්නේ රත්නාවලි ඩ්‍රාමා එකක්. ඒවා මොනවද කරන්න මංකවා පොත අරගෙන ඩික්ෂනරියට ගිහිල්ලා නෑ නෑ ඔන්න 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 ඔය ඔය බටහිර ක්‍රම ඒක ඩ්‍රාමා එක මොනවද කරන්න කැලවත් තියනවාද කිව්වා. ළඟ නෑ මම කොළඹ යන්නේ එතන මුහුද තියෙන මුහුද ඊට වඩා හොඳයි ගිහිල්ලා ඔය ඩ්‍රාමා එක හයියෙන් කෑ ගහලා කියන්න කිව්වා. මං ගාව ඔව් ඊට පස්සේ මං ඩික්ෂන් එක ඔන්න ඔන්න ආයෙ පටන් ගත්ත බෞද්ධ කතා ආයෙ කියවන්න කීසර කියවන්න සර් තේරෙනකම්. ඇත්තට මම 15 සැරයක් විතර මේක කියවල දැන් මට ඇඟට ඇවිල්ලා භාෂාව දැන් හොඳට පැගේ සංස්කෘත භාෂාව. ඉතින් මං කියන්න කැමති එක ඉතින් පර්ණලපියතුමා දෙවන් වහන්සේ මේ හැමදෙනාගේ එක වෙච්ච දෙයක්. ඒ කාලේ පාලි ඇන් සංස්කෘත් ඕනර්ස් ලංකා විශ්වවිද්‍යාලයේ ෆස්ට් ක්ලාස් ඕනර්ස් ගහලා පාස් වෙච්ච එකම ස්ටූඩන් මුළු ලෝකෙම. ඒක ගෞරවයන්නේ මට නෙමෙයි, මට හම්බුණු ගුරුවරු දෙන්න පර්ණියෝල පියතුමා වරදචාරි මහාචාර්යවරයා. ඉතින් ඊට පස්සේ ඉතින් ගමන කපලා ඉවරයි. ඔබ යන්න ඕනේ මේ ලයින් එක කියලා ජේසුනිකාය මාව එතෙන්ට ඇරියා. ඉතින් පස්සේ ඇවිල්ලා මට ඔක්කොම ස්ටඩීස් ඉවරණයෙන් පස්සේ මට ඩොක්ටරේට් එක ගන්න කිව්වා ලංකාවට ඇවිල්ලා. මම ලන්ඩන් වලට යන්න හැදුවේ. ලන්ඩන් වලට මම අරගෙන තිබ්බේ මම ලියන්න හදපු තීසිස් එක ස්මෘති සති හා සක්කාර් හිබ්‍රු හා පාලි ඔරිජිනල්ස් කම්පෙයර් කරන්න. ඒ කාලේ මම මගේ අර ලැතුණු ගන්නපු පියතුමා එතකොට බෙල්ජියමේ මාව අරගෙන ගියා ලමොට් පියතුමාට. අහලා ඇති එතන ලමොට් කියන්නේ පාලි සංස්කෘත ටිබටන් හැම දේම දන්න පුදුම මේ පියතුමෙක්.
එයාලඟට ගිහිල්ලා කිව්වා. ඉතින් මං කිව්වා මම මේ කරන්න යන්නේ මේ පාලි ත්‍රිපිටකේ ස්මෘති සති කියන එකයි හීබ්‍රු වලින් සකර් මේ දෙක කරන්න යන්නේ කිව්වා. මිනිහට තරහා ගියා. එකපාරම ඔබ නොදන්න දෙයි දන්න දෙයි සංසන්දනය කරන්නේ කොහොමද? මම වැටුණා වැටිල්ලක්. ඊට පස්සේ කමේ ඔය සංසන්දනාත්මක දේවල් ජීවිතයේ අන්තිම දවසට දාගන්නවා. දැන් මෙහෙම දෙයක් කිව්වා මේ කතෝලික පියතුමෙක් තව කතෝලික පියතුමට දෙන අවවාදය. මිනිහා කිව්වා il faut plonger dans le bouddhisme. ප්‍රංශ භාෂාවෙන් කතා කරේ. මේ බුද්ධ ආගම තුල කිමිදෙන්න කිව්වා. කිමිදලා යමක් අලුතෙන් හොයලා ප්‍රස් කරන්න. ඊට පස්සේ කිව්වා මගේ යාළුවෙක් කියනවා වල්පොල රහල කියලා. යන්න ප්‍රංශයට ගිහිල්ලා එයාත් හම් වෙන්න කිව්වා. ඉතින් මං ගියා. එදා ඉඳලා මේ මිත්‍රත්වත් ගොඩක් මේ උදව් වුණා. ඊට පස්සේ තමයි ඇවිල්ලා මේ විශ්වවිද්‍යාලේ PhD එක කරේ. මම කරේ මනෝචිත්ත විඥාන කියන එක පාලි විසුද්ධ මග්ග ටීකාවේ හා ඒ සංසන්දනය කරලා ත්‍රිපිටකයයි අටකතා ටීකා කරලා එහෙම අලුත් අර කිමිදුණා. කිමිදිලා ඒ අතලෙන් ලොකු තීසස් එකක් ලිව්වා. ලියලා මට PhD එකක් හම්බුණා. ඊට පස්සේ ඉතින් ඒ දේව ධර්ම සාක්ෂියයි බුද්ධ ධර්ම දෙකේම මම ડોක්ටරේට් තියෙනවා. දෙකෙම උගන්වුවා. ඉතින් ලොකුගේ ලොකු ස්වාමි බට කිව්වා ආසියාවේ ආධ්‍යාත්මික මොනවද ඒවට කියන්නේ? දේව ධර්ම ආසියාවේ කියන්නේ මේ අන්‍යාගම් වල තියෙන ඒ ස්පිරිචුවල් කියන්නේ ආධ්‍යාත්මික හරයන් විශ්ව ස්වභාවට දෙන්න කියලා මට දුන්නා මේ රෝමේ ඉඳලා කරන්නේ. ඉතින් මම රෝමේ උගන්වුවා. උගල්ලා පස්සේ උන්නාන්සට කිව්වා රෝමේ හිටියොත් 6 මාසයක් මම ආසියාවේ මුකුත් දෙන්න බෑ කියලා. ඉතින් මට අවසර දුන්නා ලංකාවේ ඉඳලා උන්වහන්සේ සල්ලි ඉව්වා පෙළක ස්වාමී. එල්ලා මේ ප්‍රොපර්ටි එක අර මං තුලන කියන එක හැදුවේ මෙතන ඉඳලා ආසියාවේ ඉඳලා උන්වහන්සේ කී පරිදි ඒ ඒ ඒ ආසියාවේ ආධ්‍යාත්මික ට්‍රෙෂර්ස් මොනවද කියන්නේ වටිනාදේ වටිනාකම් සම්පූර්ණ විශ්ව ස්වභාවට දෙන්න කියන එක තමයි මට දුන්නේ. ඒ නිසා මම කොම විශ්වවිද්‍යාල 20ක විතර මං පටීර ගුවන්ලා ඒ දූත මෙහෙවරේ මං කළා. ඉතින් දැන් මේ රිටයර් වුණාට තාම එක කරගෙන යනවා මේ මෙතන ඉඳලා. බොහොම හොඳයි. මොකද ඔබතුමා සඳහන් කරපු දේ තව හේතුවක් නිසා ඉතා වැදගත් වෙනවා පියතුමනි. දැන් ඇත්තට අපි ගත්තොත් වර්තමානයේ ඉන්න අපේ දැන් මේ තරුණ පරපුර ළමා පරපුර ඔය ඔබතුමා සඳහන් කරපු තුනෙන්ම ඈත් වෙලා ඉන්නේ. සැබෑ කලාව ක්‍රීඩාවන් වලට වෙලාවක් නැහැ. ඒ වගේම දහම ධර්මය තමන් අයිති ධාර්මික සම්ප්‍රදායන් වලිනු වල ගැඹුරුම හරේනුන් ඔවුන් ඈත් වෙගෙන යනවා. ඒක හරි අභාග්‍ය සම්පන්න ඛේදනීය තත්වයක් පියතුමනි. ඒක නිසායි මට හිතෙන්නේ මේ අත්දැකීම ඉතාම වැදගත්. අපි හැමෝටම ඒන් විශාල දේවල් ප්‍රමාණයක් අපට ඉගෙන ගන්න පුළුවන්. දැන් එහිදී තව වැදගත් කාරණාවක් ඔබතුමා සඳහන් කරා වක්‍රව. ඒ කියන්නේ ලංකාවේ පළවෙනි වතාවට කිතුණුවෙක් කතෝලික පියතුමෙක් බුදුදහම සම්බන්ධයෙන් ආචාර උපාධියක් ලබා ගැනීම හමාර කිරීම සිදු වුණේ. ඒක ලේසි දෙයක් නෙවෙයි අපේ තිබුණු මේ සමාජ ආර්ථික ඓතිහාසික තත්ත්වය සම්බන්ධයෙන්. ඒ අත්දැකීම කොහොමද ඔබතුමා විග්‍රහ කරන්නේ? ඒ ඒ මුහුණ පාපු ඒ තත්වයන් ඒ ඒ මං හිතන්නේ අධ්‍යාත්මික ලොකු පන්නරයක් එන්න ඇති ඔබතුමාට ඒ තුලින්ම. මට දැනුණු දෙයක් තමයි වෙන ආගමක් ඉගෙන ගද්දී පොත පතට සීමා වෙන්න බෑ. මගේ ඉස්සලා හිටියේ කොටගම වාචිස්සර ස්වාමීන් වහන්සේ මම 30 උනාස අපවත් වුණා. උන්වහන්සේ මට කිව්වේ මෙහෙම බෑ මේ පොත කේවලමදි මේකට පිටිපස්සේ තියෙන අධ්‍යාත්මික එක්ස්පීරියන්ස් එකක් මේ අධ්‍යක්ීමක් කියලා මාව ඇරියා භාවනා කරන්න හාමුදුරුවරුන් යටතේ. මම පන්සල් වලට ගියා මාව සැලකුවේ උපාසක මහත්තයා කියලා මට කතා කරුවේ. මොකද මම පාලි සංස්කෘත දන්නවා හිතන්න ඇති උපවේදි වෙච්ච ඔව් කෙනෙක් වෙයි මම කියලා. ඊට
මට ලොකු ගෞරයක් ඒ විදිහට ලැබුණා. නමුත් මම ගිහිල්ලා ඉස්සලා කිමිදුන අර අර අපේ ළමොට් පියතුමා මට කියපු දේ බුද්ධහමතුල කිමිදුනා. මං ගිහිල්ලා ඒ අත්දැකීම ගත්තා. ඊළඟට මං ඉන්දියාව අවුරුදු 7ක් හිටියා ජේසුනිකායේ පියතුමෙක් හැටියට පුහුණුවට. එතෙන්දී මම එතනත් මම හින්දු ආගම හොඳට හැදෑරුවා. මම මාස දෙකක් සන්‍යාසෙක් වුණා. එතකොට මට ලොකු කොණ්ඩෙ තිබ්බා, කොණ්ඩ ගොඩාක් තිබ්බා, රැවුලක් තිබ්බා. ඉතින් අර මේක ඇඳගෙන මම බොම්බේ ඉඳලා අර ගංජිස් ගංගානිමිනිය ගියා බංගලදේශනවා. බංගලදේශ යුද්ධෙ තිබ්බා. ඊට පස්සේ උජ්ජෙන් වගේ රටවල සුමාන දෙකක් මං ටැප් වලින් ඇඟ හොදාගත්තේ. කෑවේ බිව්වේ හොරරි දෙන දෙයක්. ඇත්තට මට උදව් කරේ පොහොසත් ආය නෙමේ. සන්‍යාසයට උදව් කරන්නේ දරිද්‍රයා. මම සන්‍යාසි කියන්නේ අල්පේච්ඡය. මට ඒ අත්දැකීමෙන් දැනුණා මේ අල්පේච්ඡයයි අල්පේච්ඡ තනත්තයි අල්පේච්ඡ පුද්ගලයයි සන්‍යාසි කියන්නේ දරිද්‍රය, අල්පේච්ඡ පුද්ගලය සහ දරිද්‍රයෝ. මට කණ්ඩ දුන්නේ දරිද්‍රයෝ. මේ දෙන්න අතර මම දැක්කා ලොකු මොකද්ද අධ්‍යාත්මික දෙයක්. ඒක මට තේරුම් කරන්න බැරි වුණා. පස්සේ තමයි මගේ දේවධර්ම ශාස්ත්‍රය හොඳට බලන්න. විමුක්තිය වනාහි දරිද්‍රතාවය මර්ධනය කිරීම හා අල්පේච්ඡතාවය වර්ධනය කිරීම. දරිද්‍රතාවය මර්ධනය කිරීම, අල්පේච්ඡතාවය වර්ධනය කිරීම. මේ දෙක එකට යන්න ඕනේ කියලා මගේ දේවධර්ම ශාස්ත්‍රයේ ඒ ආවේ අර අධ්‍යක්ෂකවට පස්සේ, ලොකු අධ්‍යක්ෂකවට පස්සේ. ඉතින් මේ ඊට පස්සේ මම ඔහුගේ දන්නම ඔබතුමාත් හිටියා මැනිලා නෝර. මම හැම අවුරුද්දේ ඇවිල්ලා හිටියා 80ක් මගේ ශිෂ්‍යෝ. ජාතීන් ආසියාතික ජාතීන් 25ක් විතර නියෝජනය කරන. ඉතින් ඒ නිසා මට ලොකු පණරයක් හම්බුණා. හැම තැනම හිටිය මගේ ආදි ශිෂ්‍යෝ සමහරේගොල්ලෝ බිෂප්ස්ලා දන්නවා. කොරියාවේ කාඩිල ඉස්සරහිටපු කාඩිල මගේ පොත පරිවර්තනය කළ පාවිච්චි කරන සෙමිනේරි. ඉතින් ගොඩාක් හිටියා. ඒ නිසා මට ෆීල්ඩ් වර්ක් කරන්න අවස්ථාවක් ලැබුණා. මං ගිහිල්ලා මේ ආසියාතික රටවල ගොඩාක් මොකක් ෆීල්ඩ් වර්ක්, ෆීල්ඩ් කොහොමද කියන්නේ මේ මිනිස්සු අතරට ගිහිල්ලා ඒ ආගම ගැන අධ්‍යයනය කරලා. මා ළඟ තියෙනවා ස්ලයිඩ්ස් වලට සිංහලෙන් කියන්නේ මොකක්ද දන්නේ මේ ඩයපොසිටිව්ස් කියලා කියන්නේ. ඔව්, ලොකු පොත්, ලොකු බොක්සස් දෙකක් තියෙනවා. හැමතැනම ගිහිල්ලා ගත්ත ඒවා සාමාන්‍යයෙන් අල්ලන්න බැරි බොහොම දුෂ්කර පළාත් තුළ ගියා ආසියාවේ හැමතැනම. ඉතින් දැන් මට ආසියාව ගැන පොත්පත් වලින් විතර නෙවෙයි, මෙතන මැනිලාවල මට ආසියාතික ශිෂ්‍යෝ ඉන්න ගානක් ඒගොල්ලන්ගේ ආභාෂය ලැබුණා. ඒකම මං එනි ගමන් ඒ හම්බුණ සල් වලින් මං ගිහින් ෆීල්ඩ් වර්ක් කරා ආසියාතික රටක. මේ තායිලන්දේ මං ලෙක්චර් එකක් දුන්නා බෞද්ධ භික්ෂූන්ට. ඒක ඒගොල්ලෝ ට්‍රාන්ස්ලේට් කරා. මට තාම මතකයි බුරුමේ මට අමතක වෙන්නේ. බිෂප්ලා ගානක් මට අඩ ගැව්වා කතාව දෙන්න. ඒගොල්ලෝ කියුබිකල්ස් වල හිටියා. මාව දැම්ම අපස්ටිත් ආනපතිවරයාගේ එයා කන්ඩිෂන් රූම් එක. ඒ වගේ බිෂප්ස්ලා ඒගොල්ලෝ ඒ ජාතිය. ඊට පස්සේ උතුරේ බුරුමේ උතුරට ගිහිල්ලා මම ගෝත්‍රිකයන්ට ගිහිල්ලා වැඩ කරා. දැන් මට ආසියාව කියන එක පොත්පත් වල විතරක් නෙවෙයි මගේ ඇඟට දැන් දැනෙනවා. ඒකත් එක්ක තමයි 80 79 අර ෆේම් දන්නවනේ. ඒ මීටිමේදී මම ආසියාතික දේව ධර්මයක් වෙන්න අපේ ඊට වට එකේ මම ආසියාතික දේව ධර්මය කියන එක බිහි කරේ මේ ඔක්කොම අත්දැකීම් වල ප්‍රතිඵලයක් හැටියට. පොත් නිකන් ඔළුවෙන් හිතරන්නේ අර ඉල්ෆෝ ප්ලොන්ජේ කිමි දෙන්න ඕනේ ආසියාතිකත්වය තුළ කිමි දෙන්න ඕනේ කියලා. ඒක මම හිතන්නේ වැදගත්. මොකද දැන් ආසියානු ආගම් වල අර පොතේ තියෙන දේම නෙමෙයි. අපි දැන් පොත කියවලා කවුරු හරි ආවිල්ලා බැලුවොතින් පොඩි ලොකු කම්පැනි එකට යනවා මේ මොකක්ද කියලා. ඒක මම හිතන්නේ උතුමාගේ පරිශ්‍රණය වැදගත් වෙන්නේ.
කොහොමද ඒ ආගමිකයි නැත්නම් අධ්‍යාත්මිකේ දහම ජීවමාන වෙන්නේ කියන එක තමයි ඔබතුමා ගවේෂණය කරන්නේ. ඔව්. අනිතක ලංකාවෙත් මම ටෙන්ට් එක කරන් කූඩාරම කරන් හැම තැනම ගිහිල්ලා සුමාන දෙකක් මිනිස්සු ගැක්ක හිටියා. මට අමත වෙන ඔබතුමා දන්නවා ඒක. මේ මාතරේ උගා දෙල මං ගියා 18 සන්නයකට. ඒකේ මං ඔව් මං දැක්කා කොහොමද මේ ඔය පොතේ ගුරු කත්තඩියා කියන මිනිස්සයාගේ සයිකෝලොජි එක කොහොමද කරන්නේ කියලා මං ඔබ දන්නවා මං පොතක් ලිව්වා ප්‍රොෆෙටික් හියුමර් ඉන් බුද්දිසම් ඇන්ඩ් ක්‍රිස්තියානිටි කියලා. ඒක ඒ අදහස මට ආවේ ඒ ඒ ඒ ෆීල්ඩ් වර්ක් එකට පස්සේ. මං මුළු රටටම ගියා, දෙමළ පැත්තට ගියා, සිංහල පැත්තට ගියා, පල්ලියකට ගියේ නැහැ. හිටියේම ඒක මට කියන්න කැමති එක්තරා තැනක දුඹුරු මූණ චීන ඇස්. මතක තියාගන්න ලංකාව දූපතක් නෙවෙයි. ඒක මහපාරක්, හයිවේ එකක්. මිනිස්සු ආවා, හිටියා, ලේත් දුන්නා, වචනක් දීලා ගියා. ඉතින් මේ ගොඩක් දේවල් මට අත්දකින්න පටන් ගත්තා. මේ ලංකාව කියන්නේ පිරිසිදු ලේ සිගල ලේ කියලා එකක් නැහැ. ඒක හොඳට අත්දැක්කා මූණවල මෙයවල. මේ දව මන්නාරම කියන වචනේ ග්‍රීක වචනයක්. ඔය ටොලමිලා කට්ටි මාර්ගරොන් ගරම මාර්ගරොන් කියන්නේ ඔයිස්ටර්, ගොළු බෙල්ලා. මාර්ගරීතා කියන්නේ බුදු ඇටය. ඉතින් මාර්ගරොන් ග්‍රහණ කියන මන්නාරම කියන වචනේ ආවේ ග්‍රීක වලින්. ඉතින් ඒ වගේ ගොඩාක් ග්‍රීක මිනිස්සු, අරාබි මිනිස්සු, එතකොට හැම ජාතියක්ම මෙතනින් පාස් වෙලා අපිට සිංහල ලේ කියලා එකක් නැහැ. මේක අපිට අපේ ලංකා මිනිසුන්ට දෙන්න ඕනේ. අපි ලොකු මිශ්‍ර එක හොඳයි, මිශ්‍ර වෙන එක. ඉතින් මේ අන්නේ වගේ ගොඩාක් අත්දැකීමින්ද මමත් වෙනස් වුණා. මටත් ඔය ජාතිවාදයක එකක් ඇල්ලුණා. අපි තේරවල ලංකිකයා කියන්නේ මේ අර ඔය පියෝ සිංහල කියන බොරු මතයක්. සිංහලේ කියන එක අපි හරි මික්ස්යි. අපිට ගොඩාක් තියෙනවා අරාබි, අප්‍රිකානු. එතකොට මෙහෙම පාස් වෙච්ච ඔක්කොම චීන, ඔක්කොම ලගේ මිශ්‍ර වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් අපි මම හුඟක් අපේ තරුණ ළමයින්ට කියන දෙයක් තමයි මේ ඔය බොරු මත තියාගන්න එපා. අපි පියෝ සිංහලීස් සිංහල කියලා ගන්න මිශ්‍රයි. ඉන්න සශ්‍රීකත්වයක් ඒකයි නේ. අපේ උරුමේ තියෙන ගැඹුරක් ඒක අපි අගය කළ යුතුයි, ඒ ඉගෙන ගත යුතුයි, සහ අපේ අර අනන්‍යතාවය ආරක්ෂා කර ගත යුතුයි. ඒ තුන් විවෘතව ඉඳලා මම හිතන්නේ ඒක ඉතාම හොඳ දෙයක් වියතුමෙනි. එතකොට ඔය අත්දැකීම් හරහා සහ ඒ අධ්‍යයනයන් හරහා තමයි ඔබතුමා යොමු වුණේ ආසියාවටම උචිත විමුක්ති දේවධර්ම ශාස්ත්‍රයක්, එහෙම නැත්නම් විමුක්ති දේවධර්ම ප්‍රවාහවලියක් වැඩි දියුණු කරගන්න. ඒතර ඒ අත්දැකීම පිටිපස්සේ මොනවාද තිබුණු, ඔබතුමාට මුහුණ දෙන්න සිදු වුණු අභියෝගයන් මොනවාද ඒ සම්බන්ධයෙන්, විශේෂයෙන්ම ලංකාව වගේ රටකදී? ලංකාවේ රට තිබ්බේ එකක් ඔය සිංහල දෙමළ ප්‍රශ්නේ. මම ගොඩාක් දෙමළ අයව මෙතෙන්ද ගෙනාවා. මම ඒ තියෙන අසමගිය කඩන්න ගොඩාක් උත්සාහ කෙරුවා. කළු ජූලියට පස්සේ මම ගියා ජාපනයට. ගිහිල්ලා සුහදව කතා කෙරුවා ඒගොල්ලන්ට මගේ සිංහලයාගේ තියෙන ප්‍රශ්නේ. මං කිව්වේ සිංහල ජාතිය සුළුතරයක්, නමුත් සුළුතර මානසිකත්වයක් තියෙන බහුතරයක් කියලා. ඒක තමයි මම උගක් තේරුම් කරලා දුන්නේ. ඒ මං මේ අර එතරට හිටිය බිෂොප්තුමා දියෝගපල්ලි බිෂොප්ට මට අඬගහලා දුන්නා කතා කරන්න ලොකු ඕඩියන්ස් වලට. අපි ඒ වගේ ගිහිල්ලා ඊට පස්සේ උගලෝ දන්නවා ෆාදර් ඒජීස් මේ වගේ ගොල්ලෝ නිතරම ඇවිල්ලා මගේ යටතේ මේ පාඩම් කෙරුවා, ඒ විශ්වවිද්‍යාලයේ ගෙව්වා. ඉතින් ඒ හින්දා උගා දෙමළ අය එන්න පටන් ගත්තා. හැබැයි මේ නිසා අපිට
අපිට මේ වගේ දෙයක් කරද්දී අපි සූදානම් වෙන්න ඕනේ අභියෝගවලට. උදේ දෙකට පොලිසිය කැඩුව ආවා කොටි ඉන්නවා කියලා මෙතන. මට තාම මතකයි කොටි ඉන්නවා කියලා. ඇවිල්ලා තුක්කු දාගෙන ඇවිල්ලා පස්සපස්ස සරත් හිටියා මං එයාටත් අඬ ගැහුවා. අනගාල විල ගිහින් බලන්න කොටි ඉන්නවද කියලා. ඉතින් මේ වගේ මේ දූත මෙහෙවරය මේ අපේ එකමුතු කිරීමේදී අපිට ගොඩක් ඔයගේ අභියෝග එනවා. මේ ඉතින් අනිත් එක දූෂ භීෂණ සමය අපි ගොඩක් අය වැහැංගුවා ඇත්තට. ඉතින් ඒක රිස්ක් එකක් තමයි. ඉතින් එතරම් ප්‍රශ්න තිබ්බා. ඉතින් මේ ඒකෙහිඳ තමයි අපි ඔයගොල්ලෝ දැකලා ඇති අර තේනුවර මහතාගේ මෙමෝරියල් වෝල් එක අපි තියෙනවා මෙතන. ඒකේ අපේ කොටියොයි අපේ සොල්දාදුවොයි ඒ යුද්ධේ මැරිච්ච සිංහල දෙමළ ඔක්කොම ලව සමරනවා. අපි දෙමළ සිංහල ගෙනෙල්ලා අන්තිමට මේ ඉටපන්දම් පත්තු කරලා අපි යන්නේ ඔය මෙමෝරියල් එකේ. ඊට පස්සේ තමයි යන්නේ. ඉතින් තිබුණා ඔයගේ ප්‍රශ්න. කළු ජූලියන් පස්සේ තමයි ගොඩක් ප්‍රශ්න ආවේ. ඔව් අපිට ආවා. ඔව් ගොඩක් ආවා. හැබැයි ඉතින් අපි හරි දේ කරන්න බය වුණේ නැහැ. නිර්භීතව ගෙනිච්චා. මේ මතක තියාගන්න අර වචනේ බයිබලේ එන වචනේ ඔය තියෙන හීබරු භාෂාවෙන් ශලෝම් ලෙකා අල්තිරා. ඔබට සාමය වේවා බියනවන්න. මම අදහන දෙවියන් වහන්සේගේ සිග්නේචර් ටියුන් එක. බයිබලේ ඕන වෙලාවට මේ දෙවියෝ කතා කරන්න ඉස්සලා කියන්නේ බියනවන්න. එතකොට අපි දන්න මේ සැබෑ දෙවියෝ කතා කරන්න කියලා. අපි බය වුණේ නැහැ. මේ 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 දේව වාක්‍යයේ තියෙන අයට බය කෙරෙක නැහැ. බියනවන්න අල්තිරා. මේක නිතර මෙන එකක් අල්තිරා බියනවන්න. ඉතින් මේ අපි බයෙන් හිටියේ නැහැ. අපිට මේක විනෝදයක් වුණා. අපි දන්න මොන වුණත් සත්‍ය ජයග්‍රහණය කරනවා කියලා. ඒක තිබුණා. මොකද ඒක එකක් අනිත් එක මේ ඔතන බලන් ඇති අපි මට කලාව දුන්නේ නැහැ නේ කරන්න මාව මහාචාර්යවරයෙක් කෙරුවා. ඒ මගේ ආසාවට නෙමෙයි ඇත්තට. මේ මගේ ලොකු ස්වාමිගේ කීකරුකමට මම විශ්වවිද්‍යාලවල මහාචාර්යවරයෙක් වුණේ 20ක. ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, ලන්ඩන්, ලීඩ්ස්, යුනිවර්සිටි කැලිෆෝනියා ඒ වගේ මේ ඉන්නේ ඔය තියෙන සමහර පොත්වල පෙන්නේ පීටියන් හොබු අරක තියෙන්නේ මැන්ඩබිල්ට් විශ්වවිද්‍යාලයේ පීටියක් හොබුවාම ඒගොල්ලෝ දෙනවා. තව විසි කරපු ෆොටෝග්‍රාෆ්ස් තියෙනවා එක එක ඒවා තියෙනවා. හැබැයි මම එතෙන්ට ගියේ කීකරුකමට. මට මගේ ශ්‍රේෂ්ඨිකව ඔබ විශ්වවිද්‍යාල උගන්නන්න ඕනේ කියපු හින්දා. නැත්තම් මගේ ආසාවටනේ මට උනේ කලාව මේ ඒ පැත්තට යන්න. ඒ නිසා මං කලාකාරයෝ ගෙනෙල්ලා කලාකෘති මෙතන කෙරෙව්වා. ඒක නිසා මේක ලොකු කලාගාරයක් වෙලා තියෙනවා. මේ ඔය ආපු වෙලේ තනේ ඉඳලා තියෙන කලාවන් අතෙන්ද යනකම් මම ගක් බෞද්ධ ආයත කලාකාරයන්ට මම මගේ සුවිශේෂී පැසෙජ් එකක් දීලා ඕගොල්ලෝ මොකද්ද මේක හිතන්නේ. ඒ අතර මම විශේෂයෙන්ම නමක් මෙන්ෂන් සඳහන් කරන්න ඕනේ අපේ හිටියා හාති ගම්මන උත්තරානන්ද කියලා හාමුදුරු නමක්. ඉතා නිර්භීතව මේ ඒ සාධාරණත්වයත් කලාවත් ආගම් අතර සිදියාවත් ඔක්කොම එකව කරලා කලාව පාවිච්චි කරපු හාමුදුරු නමක්. කළු ජූලිය වෙච්ච වෙලාවේ මේ හාමුදුරු ටික දෙනෙක් එකහුණා මහජන පුස්තකාලේ මානව හිතවාදී භික්ෂු සංගමය කියලා කිව්වා. මේ අපි ප්‍රභාවන් කියලා කතා කරලා මේ සමතයකටපත් කරන්න දැස්සේ කියලා. නමුත් භීෂණ සමය මතකනේ 89 මෙතන ඔක්කොම අපි දැක්කේ මලමිනි හැමතැනම 50 දින මලමිනි හැමතැනම තිබ්බා. බොහොම ඒ භීෂණ සමයේ මේ මේක සීසී කඩ ගියා. උත්තරාන්ද හාමුදුරුවෝගේ ජීවිතය තිබ්බේ. පස්සේ අපි කොහොම හරි ඉතාලියට අරගත්තා. උන්වහන්සේ ගිහිල්ලා දැන් කලා මා ආයතනයක් දාලා තියෙනවා. කලා ආයතන මගින් ඒ දූත මෙහෙවර කරන්නට. ඉතින් ඒ වගේ කලාකාරයෝ දැන්
කලා බෞද්ධ කලාකාරයෝ ක්‍රිස්තියානි අර්ථකථනය කරන තියෙනවා. ඉතින් ඒක හරි වැදගත්. බෞද්ධ අර්ථකථනයේ අගින් ක්‍රිස්තියානිය අලුත් දෙයක් කරනවා. අන්නේ නිර්මාණශීලී කර්තව්‍යට ගොඩාක් ඉඩ දෙනවා. මට හම්බුනේ නැති දේ කලාව කරන්න මම දන්නවා. හැබැයි ඉඳලා මම පියානෝ එක ගහලා සුනිල් කාගේද සීටි ෆර්නැන්ඩෝගේ සුභාධර්මය ගැන සින්දු කියලා තරුණයන්ට ගඩලා යනවා. ඒක විතරයි කරන්නේ. ඉතින් දැන් සංගීතය කලාව ටිකක් ඈත් වෙලා ඉතින් මේ පොත්පත් මේවා තමයි කරන්නේ. මේ අන්තිම කාලේ මගේ අනුප්‍රාප්ති කෑනවා එයා බයිබල් විශේෂඥෙක් දේව ධර්ම සාත්‍ය අති. නමුත් භාරත විද්‍යාව පාලි සංස්කෘත ප්‍රාකෘත ජෛන ඒ සම්බන්ධයෙන් එන මට පියතුමෙක් තාම හොයාගන්න බෑ. ශීලා ෆර්නැන්ඩෝ මෙනෙවිය තමයි දැනට ඒ ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ. ඉතින් ඉස්සරවා ගැන ඔබතුමා කිව්වා වගේ දැන් මේ භාෂාවල් ඉගෙනගෙන ඩිසිප්ලින් ඔෆ් ද ඩෙස්ක් අර ඉඳගෙන අධ්‍යයනය කරලා හරි අමාරු ආය තෝරගන්න. හරි අමාරු මේ අධ්‍යාපනයේ මේ පිරීම නිසා අපිට දැන් ඒ වගේ මේ ධෛර්යමත් මං කියන්නේ මේ කුරුසයක් නැතුව උත්තරණයක් බලාපොරොත්තු වෙන අය ඉන්නේ ගොඩාක්. ඉතින් ඒක කියන්න ඕනේ මේකස ඔබතුමා කිව්වා වගේ ඒක තමයි යථාර්ථය. මම තව පොඩි දෙයක් දැනගන්න කැමතියි. ඔබතුමා තරුණ කාලේ විශේෂයෙන්ම චිත්‍රපට ක්ෂේත්‍රයටත් ගොඩාක් යොමු වුණු කෙනෙක්. ඒක ඇත්ත. ඒක මෙහෙමයි වුණේ. මම ඉතාලියේ ඉගෙන ගන්න කාලේ වතිකාන දෙකත් එක්ක සමගාමීව ඉගෙන ගන්න කාලේ ඉතාලිය මාධ්‍ය අංශය වාණිජ අර මේකට ගොඩට අහුවෙලා නැහැ. හැම ටෙලිවිෂන් එකේ ඉතාලි ටෙලිවිෂන් එකේ හැම සඳුදා රෑම තිබුණා ඩිරෙක්ටර් කෙනෙක්ගේ ෆිල්ම්ස්. එක ඩිරෙක්ටර් සීකා දෙසීකා අරගෙන ෆිල්ම් ඉන්ට්‍රඩක්ෂන් එකක් තියෙනවා, හැඳින්වීමක්, පස්සේ ෆිල්ම් එක පෙන්නනවා, ඊට පස්සේ ඩිස්ක් සාකච්ඡාවක් තියෙනවා. ඒක ගැන ටියුස්ඩේස් කියන්නේ අඟහරුවාදා ඇක්ටර්ස් හැම අඟහරුවාදාම ෆිල්ම් ඊළඟට බදාදා තේමාවල් රෙසිස්ටෙන්ස් ඒ වගේ තේමාවල් ගැන අර විදියට. එතකොට බ්‍රහස්පතින්දා තිබුණා අපේ සෙමිනේරියේ ලොකු ස්ක්‍රීන් එක දාලා අපිට සර්කිට් එකට යන්න ඉස්සෙල්ලා ෆිල්ම්ස් ගෙල්ලා ඒ සම්බන්ධයෙන් අපිට සාහිත්‍ය දීලා අපි එක එකනව අපොයින්ට් කරනවා ඒ විවේචනය කරලා ඒ ෆිල්ම් එක ප්‍රසෙන්ට් කරන්න. එතකොට අපිට බ්‍රහස්පතින්දා සිකුරාදා නේපල්ස් ටවුන් එකේ තිබ්බා. අපිට යන්න අවසර නැහැ. එවුණාට අපි ගියා කොල්ලොලේ ස්කොලස්ටට ගිහිල්ලා ඒතර බැලුව බොහොම ඒක හොඳ සයන්ටිෆික්. එතකොට හිතන්න මම හැම සුමානෙම ෆිල්ම් කීයක් දැක්කද? පහක්. අවුරුදු හතරක් හිටියා. මම දැකපු නැති ෆිල්ම් එකක් නැහැ. දැක්කේ අධ්‍යයන කරන්නේ. නිකන් නෙමෙයි අධ්‍යයන කරලා ෆිල්ම් දැක්කේ. දැන් මට ඕක ඔලුවට ආවා. ඉතින් මං ආපු වෙලාවේ කොළඹට ආපු වෙලාවේ මගේ ડોක්ටරේට් කරන්න මං කරපු පළවෙනි දේ මම බම්බලවත්ත කොල්ලෝ කියලා බම්බල පිටේ වැල්ලවත්ත කියලා බම්බලවත්ත කොල්ලෝ කියලා උන් එනවා අපේ පල්ලියට. මං ඒක ගාක එක්ක බොහොම සමීපයෙන් කටයුතු කරුවා. ඉතින් මං ඒගොල්ලන්ට කිව්ව ගඳ ගහලා කිව්වා අපි ෆිල්ම් බලමු. මම පත්‍රේ බලනවා මම නොදකපු ෆිල්ම් එකක් නෑ. ඉතින් මං කිව්වා හරි අපි මේ ෆිල්ම් එක බලමු. එතපොන් ආරිනෝ ඒගොල්ලෝ ඇවිල්ලා ආවට පස්සේ මම හැම සෙන්සරාදම පුංචි සාකච්ඡාවක් දෙන්නේ. සාකච්ඡාව මේ ෆිල්ම් එක ගැන. ඊට ටිකක් ගියන් පස්සේ මගේ ලොකු ස්වාමී ඇවිල්ලා කෙරියත්ති ස්වාමී ඇහුවා ෆාද මම ඔය මීටිමට එක්ක අහුවෙන්නද? මම කොහෙන්ද කියලා බලාගෙන අහගෙන හිටියා. එතන ගියා යන්න. පස්සේ මට ආරංචි වුණා මේ කොල්ලන්ගේ අම්මලා විරුද්ධ වෙලා තියලා මේ අලුත් ස්වාමී කෙනෙක් ඇවිල්ලා තරුණයා
අපේ ලබයිව ඩරක් කරනවා සුභාට සරයක් ෆිල්ම් එකට අරනවා කියලා. පස්සේ මෙයා තේරුම් කරලා දීලා කරලා පස්සේ ඒ විතරක් නෙමෙයි අපේ පයිස ස්වාමි සප්සද වහන්සේ ගෙනියලා පල්ලියෙන් ගෙනියලා ස්ක්‍රීන් එකක් දාලා මට කිව්වා ෆිල්ම්ස් පෙන්නලා කරන්න. ඊට පස්සේ මම ෆිල්ම් ක්‍රිටිසිසම්ස් ලිව්වා. මගේ නම මේ පැත්තට හරවලා. ඇලෝයි පී රිසර්ච් ජේ නෙමෙයි ජේ සිරපියෝලා කියලා දුන්නා. ඒ පාර තමයි ලයිලමෙන් තියටරේ පටන් ගත්තේ කරන්න. මට මතකයි එක්සරයක් මගේ එකකුත් ඇරියා. ඉතින් දැන් ටික ටික මේ ජනප්‍රිය වුණා. මේ මට පස්සේ තමයි ෆිල්ම් ක්‍රිටිසිසම් කියලා එකක් ආවේ. ඊට පස්සේ මේ මෙහාට ආවෙන් පස්සේ මම මෙතනත් මේ මොකද මම පිටරට අවුරුදු 3 සරයක් යනවනේ. ඉතින් ෂිපෝල් ඒ කියන්නේ මේ මේ කොහෙද මේ ෂිපෝල් කියන්නේ ඕලන්දේ. ඔව් එතන එතන මේ බඩු ලාභයි. කියන්නේ මේ මොකද එකට කියන්නේ ඩියුටි ෆ්‍රී ලැබු. මං එතන රෑ ෆිල්ම්ස් ගන්නවා. මලගේ බොක්ස 40ක් විතර. ජීසස් ඔෆ් මොන්ට්‍රියල් ඒ වගේ මහා පරිමාණයේ ෆිල්ම්ස් ගෙනෙලා මම මෙතන මට තාමාතිකයි මේ ගත්ත වෙලාවේ මෙතන තිබ්බේ මට ලූෂන් බුලත්සි කියලා. සෝමි කියලා හිටිය ඇක්ටර් කෙනෙක්. මේ කට්ටිය එනවා. මේ කට්ටිය එනවා මෙහෙ. මම මේ දැකපු නැති ෆිල්ම් පෙන්නලා ඉන්ට්‍රඩක්ෂන් එක දීලා පස්සේ අපි හැන්දෑවට ගිහිල්ලා කෑම කනවා. මේසේ කෑම කණි ගමන් මේක සාකච්ඡා කරනවා. දවසක් මං කියන්න ඇති මේ කතන්දරේ. මට තාම මතකයි මම මරණ ගෙදරට ගිහලා ඉඳගෙන ඉද්දී කවුරු හරි මාව තට්ටු කෙරුවා. අර ලෑව ෆාද මාව අඳුරනවාද කියලා. මම ගයිසේ තමසේ අඳුරන්නේ නැති විදියට නෑනේ මේ ලංකාවේ. ඒක ෆාද මම විශ්වවිද්‍යාලයේ මැත්ස් ඉගෙන ගන්න කාලේ මට ආරංචියක් වුණා ෆාදගේ මේ මතයනවා. මම හොරේ ගාවා ෆාද දැක්කේ නෑ මත් දැනවත් නෑ මේ ෆිල්ම් එක. එදා දැකපු ෆිල්ම් එකත් කිව්වා මම ඇති කොහමරි කියලා ඉඳලා තියෙනවා. කිව්වා කවුද දන්නද? අශෝක අධගම. තරු කාලේ මේ මේ මේකට ඇවිල්ලා තියෙනවා. මේ කලවිශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ ඇහිලා මම දන්නේ නැහැ මේ ක්‍රවුඩ් එක එනවා. මම කරන්නේ ෆිල්ම් එක පෙන්නනවා ඉන්ට්‍රඩක්ෂන්. අර මම ඉගෙන ගත්ත දේවල් කෙරුවා. පස්සේ තමයි මම ඉංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඩාසි ලෙක්චර්ස් වලට මට ගියා. ඒ වෙලාවේ මම රොබර්ට් ක්‍රූස් මහත්තයාගේ ගෙදර හිටියා රෑ. බලාගෙන යද්දී ආ ෆිල්ම් සාදනවා ෆිල්ම් ක්‍රිටික් හැම එකම තියෙනවා. මං කා අනේ උඹ වගේ කෙනෙක් එන්න ඕනේ මම මේ නිකන් ඔය ඉගෙන ගත්ත එක්කනේ කියන්න ඕනේ කියලා එයා ආවා බැලුවා. තුළුණ මීඩියා යුනිට් එක පටන් ගත්තා. උල්ලාස තමයි පටන් ගත්තේ. ඉතින් දැන් මං ඒකෙන් අයින් වෙලා මට වඩා දන්න අය එක් කරගෙන යනවා. ඒතර ඔය වැඩේ ඔබතුමා ඔය කියන විදිහට පටන් අරන් තින්නේ අපේ අර OCIC එකත් බිහිවෙන්න පෙර. පෙර පෙර නේ. OCIC කාවේ මං හිතන්නේ 70 ගණන් වල වගේ නේ. මම 66 ඉඳගෙන පොඩක් ඉඳ 72 66 පටන් ගත්තා. 66 පටන්. ඕජෙක් ගොඩක් ඉස්සර. ගරු අනස් පෝරතරපියතුමා විසින් විකාශනය කරපු සහයකිනුත් විශාල සේවයක් සිදු වුණා සිදු වෙමින් පවතිනවා. ඒක ඇත්ත. පෝරතරපියතුමා ගොඩක් කිරට සම්බන්ධ තුමා නේක ආරම්භක ආරම්භකස් ඩොන් සිල්වෙස්ටර් බිෂොප් ඩොන් සිල්වෙස්ටර් තුමායි. ඒ පිරිස එකතු වෙලා තමයි. දැන් ඔය 60 ගණන් ගැන ඔබතුමා සඳහන් කරනකොට තව වැදගත් දෙයක් තියෙනවා. ඒක ඇත්තට මේ කිතුණුවන්ට විතරක් නෙමෙයි නොකිතුණුවන්ටත් වැදගත්. දෙවන වතිකාන මන්ත්‍රණ සභාව. ඒකේ වැදගත්කම තමයි මන්ත්‍රණ සභාව සිදු වෙන කාලේ ඔබතුමා රෝමයේ නාපොලිවල ඉගෙන ගනිමින් සිටියා. ඒතර එය කොහොමද බලපෑවේ ඔබතුමාගේ චින්තනයට? ඒක ලොකු රුකුලක් වුණා. දෙවැනි වතිකාන සමුළුව පටන් ගත්තේ 62 ඉවර වුණේ 66. මම දේව ධර්ම ශාස්ත්‍රය ඉගෙන ගත්තේ ඉතාලියේ නේපල්ස් නුවර පොන්ටිෆිකල් ෆැකල්ටි එකේ 62 හරියට ඒ කාල පරිච්ඡේදයේ. ඉතින් රෝමේ විශේෂඥෝ පෙරීති කියලා කියන්නේ ලැතින් වලින්. ඒ කියන්නේ මේ ඇත්තටම හිටපු බුද්ධිමත්තු දේව ධර්ම ශාස්ත්‍රඥෝ හැම weekend සතියන්තයට එනවා නේපල්ස් වලට. මොකද එපා වෙලා රෝමේ ඉඳලා මේ වැඩ කරලා නිවාඩුවකට එනවා. එනකොට අපිත් එක්ක ඉන්නේ. ඉතින් අපිට ඒගොල්ලෝ අර ඉංග්‍රීසියෙන් කියනවා the dynamics of the council. අර කවුන්සිලික අදහස් එද්දී පිටවෙද්දී තිබ්බ අර අරගලය
අන්නේ ඉතිහාසය අපිට කිව්වා. ඒක ඉඳ කොහොමද ඒ සම්මලය අර්ථකථන කරන්නේ කොහොමද කොහොමද කියන එක. මට තාමගේ රාණ පියතුමා. කල්රාණ. කල්රාණ අපිට කියනවා ලතින් භාෂාවෙන් මට පැවරිලා තියෙනවා මේ වැටිකන් දෙවෙනි වැටිකන් සමුළුවේ යථාර්ථය මගේ වයස අයට තේරුම් කරලා දෙන්න. උඹලා හිර වෙන්න එපා එක. මේක රිනුවල් කවුන්සිල්. මේක නවෝදයක්. ප්‍රතිසංස්කරණයක් නෙමෙයි. ඇතුළෙන් ඒකේ ඩයිනමික්ස් වලට කිව්ව වචනේ. කළා එතන ඉඳලා මේ කවුන්සිල් එක ඵලයන් ඉදිරියට. මට මේක තේරුම් කරන්න ඕනේ මගේ කාලෙට. උඹලා ඵලයන් ගන්න. මම ඒකයි කරුවේ. අරක ඇතුළට ඇවිල්ලා ඒකේ හරය අරගෙන ඒකේ ඩයිනමික්ස් අරගෙන ඒක මම ගොඩක් ස්පිරිට් ඔෆ් ද කවුන්සිල්. ස්පිරිට් ඔෆ් ද කවුන්සිල් එදේක තමයි. ඒ වගේම ඒ කාලේ ඉඳපු මේ දැවැන්ත චරිත කාල්රාණ විතරක් නෙවෙයි තව අපි ස්කෙලබෙක්ස් හෙන්රි ඩි ලුබා අනාරි ෂෙනු ඕ මේ වගේ මහා දැවැන්ත ස්ටැනිස්ලාව් ලියෝනේ වගේ මහා දැවැන්ත චරිත ඒ කාලේ බිහි වුණා. සහේ ආශ්‍රය කොහොමද බලපෑවේ? ඔය දිහා අපි ඒගොල්ලන්ග රෝමේ ආයට නොලැබුණු ඔව් අපි කියන්නේ ප්‍රිවිලෙජ් එකක් කොහොම අපිට ලැබුණා. මොකද ඒගොල්ලෝ ඉන්නේ රිලැක්ස් වෙලා. එන්නේ වීකෙන්ඩ් එකට සතියන්තයට අපිත් එක්ක ගත කරන්න. කැම්මේසයා අවුට්සයිඩ් හැමතිස්සෙම අපිට මේ ඩයිනමික්ස් ඔෆ් ද කවුන්සිල්. ඒ කියන්නේ මොකද සිගලෙන් කියන්නේ කවුන්සිල් එකට ඒක ඒ තිබ්බ ඔව් ඒක අපිට කියලා දීලා ඉදිරියට යන හැටි කියලා දුන්නා. ඒක ලොකු උදව්වක් වුණා. මං කෙරුවේ ඒක තමයි. ඊට පස්සේ ඇවිල්ලා මේ අනිත් එක වතිකානු ඒ දෙවෙනි වතිකානු සම්මේලනේ ආභාෂ ලැබු බිෂප්ස්ලා හිටියා. ලංකා ලියෝනාඩාකාර එඩ්මන් බිෂප් එඩ්මන් ෆර්නැන්ඩෝ එතකොට ඇන්තනි ඩිසේරම් රෙන්ජෝ එච්චර ලැබුණේ නෑ. නමුත් අර දුපුතුගේ හිටියා. එයා අර කවුන්සිල් එකේ ඉල්ලපු දේ කවුන්සිල් එකට ඉස්සෙල්ලා ප්‍රැක්ටිස් කරා. තුපුතේ කියන්නේ ඒක ලොකු අපිට ලොකු ආභාෂයක් වුණා අපි නෝරායිට. ඉතින් මේ ඒ තත්ත්වය තිබ්බා. නමුත් ඊට පස්සේ අවුරුදු 35ක් මේක පිටිපස්සට ගියා වැඩකින් නෝ. දැන් ඒ 35ේ අර්බුදයත් අපිට දැන් එකව වෙලා තියෙනවා. ඔව්. 35 වරුද කියන්නේ ආපහු යන්නත් තිබුණා. ඉතින් පොප් ප්‍රින්සිස්ට තියෙන්නේ ලොකු අභියෝගයක්. මේක හාවෙලි පාලි පාප්ස් තුමාට පස්සේ කියන එක. ඔක්කොම ගිහ ඒ තුමාට පස්සේ. මම ඒ තුමාව බොහොම ළඟින් දන්නවා. ඒ තුමාගේ කණ්ඩායමේ හිටියා. මේ තියෙන්නේ ඒක තමයි. මේ පින්තූරේ තියෙන්නේ මම ඒ තුමාව මම ඒගොල්ලන් ඒ තුමාගේ හිටියා අනුශාසක කණ්ඩායම. ඒකට මට අඳහලා තිබුණා. ඒ අවස්ථාවේ හම්බෙච්ච වෙලාවේ එතුමා උන්නාන්සේ තමයි කොහොම හරි වතිකාන සමුළුව නිභාවකට ගෙන තල්ලු කරලා ගෙනාවා. ඊට පස්සේ ආපහු ගියා. දැන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තමයි දැන් අර අවුරුදු 35 වෙනස නැති වෙන පණ ගන්න යන්නේ. එතකොට ඔය සියලුම හැලහැප්පීම් සමග ඒ වගේම දැන් ඒ කාලේ ආවෙන් පස්සේ තමයි 71 කැරල්ල සිදු වුණේ. ඒ වගේ සමාජ ආර්ථික විශාල පෙරලි සිදු වුණා ලංකා ඉතිහාසය තුළ. ඔය තත්වයන් තුළ ඔබතුමා ඇයි යොමු වුණේ මේ විශේෂයෙන්ම මේ බෞද්ධ කිතුණු අන්තරාගමික සංවාදය සහ ඒ තුළින් කොහොමද අපට සැබෑ විමුක්තිය ලැබෙන දේවධාර්මික ධාරාවක් සකස් කිරීම වැනියවලට යොමුුණේ ඇයි සහ යොමුුණේ කොහොමද ඔබතුමා? ඒක මං කිව්වා පරිදි අර පාලි සංස්කෘත අංශයට ගියා. යාවල් ලැබෙන අන්තිකට ඉන්දියාවේ මම අවුරුදු 7ක් හිටියා. හැම ප්‍රාන්තයකටම ගියා. හින්දි භාෂාව කොමරි මං පූජාව තිබ්බේ හින්දි භාෂාවෙන් කියලා මිනිස්සුත් එක්ක එම ප්‍රාන්තයේ ඉන්දියාව කියන්නේ රටක් මේ අර්ධද්වීපයක්. ඒක රටක් කරුවේ මේ සුද්ධෝ. ඒක කියන්නේ සංස්කෘතිය භාෂාව ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස්. ඉතින් මට අවස්ථාව ලැබුණා හැම ප්‍රාන්තයකටම යන්න.
ගිල්ල අර සංඥාසයක් හැටියට හිටපු කාලෙත් මට හොඳට හොඳ අත්දැකීම් ලැබුණා. ඒ නිසා මට ඉන්දියාව අවබෝධ කරුවෙන් පස්සේ මට මේ දකුණු ආසියාව කියන එක උනායන් පස්සේ ඊට පස්සේ මම කිව්වා වගේ හැම ආසියා රටකට මට යන්න පුළුවන් වුණා. මම ෆීල්ඩ් වර්ක් කරා. මේ ඒ නිසා ඒ ආසියාවේ ආසියාතිකත්වය මම උරා ගත්ත හින්දා තමයි මගේ දේව ධර්ම ශාස්ත්‍රය ආසියාවට උබන විදිහට බිහි වුණේ. දැන් විශේෂයෙන් මෙහිදී දැන් ලංකාවේ ප්‍රධාන ආගමික සම්ප්‍රදායන් හතරක් තියෙනවානේ. දැන් අපි දැන් අපි තුමු කිතුණුවෙකුට තේරුම් ගන්න ඕන කියලා වෙනත් ආගමක්. එතකොට දැන් මෙහිදී අපි දන්නවා ලංකා ඉතිහාසයේ විවිධ ප්‍රශ්න, වැරදි ආභාෂයන් අපිට අවබෝධයන් ලැබිලා තියෙනවා. ඇත්තටම තවත් ආගමක් අපි කොහොමද තේරුම් ගන්නේ? තේරුම් ගත හැකිද එහෙම ඇත්තට? අන්න ඒක තමයි හොඳ ප්‍රශ්නයක්. මම මම ආපු නිගමනය තමයි අපේ ඉව දෙකක් තියෙනවා. ඥානවාදී ප්‍රේමවාදී. ප්‍රේම කියන්නේ හරි අමාරුයි. මොකද බෞද්ධය ප්‍රේමතෝ ජායතේ සෝකෝ. ප්‍රේමයක මේ වෙන ප්‍රේමයක් තියෙනවා. ඒකට වචනයක් නැහැ. ඒක සිගාලෝවාද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියනවා. ඔව් එතන කියනවා මේ කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද? අර ජේසු කියන දෙයම කියනවා ජේසුට අවුරුදු 500කට ඉස්සෙල්ලා. මොකද්ද කියන්නේ? උනා සිගාලෝවාද කියනවා කල්යාණ මිත්‍රයා කියන්නේ ගුයන් ආචකති ගුයේ වාස පරිගුව ඇති කියන්නේ දෙන්න රහස් තියාගන්න රහස් කියන රහස් තියාගන්න. ඊට පස්සේ කියන ආපදාසු නව විජාති මේ තැනට ප්‍රශ්නයක් වෙච්චලා දාලා යන්නේ නැහැ සදාටම ඉන්නවා. හතරවෙනි එක ජීවිතම්පි අසත්ත පරිච්ඡත්තං හෝති. අනිත් එක සුභ සිද්ධි සඳ මගේ ජීවිතය කැප කරලා ඉවරයි. මේ ක්‍රිස්තුස් වහන්සේ රවුදු 500කට ඉස්සලා බුදුහාමුදුරු කියපු කතාව. ක්‍රිස්තුස් වහන්සේත් කිව්වා පරගේසුමේ ලව් යු නෙවර් ඇස් ඇස් තමාට මෙන් අසල් වැසට ජේසු කියන්නේ තමාට වඩා මම මැරෙන්න ඕනේ මගේ වරා. එතන තියෙනවා බුද්ධ වචනයයි දේව වචනයයි කහ වෙන තැනක්. අන්න එතන තියෙන ප්‍රේම පරාර්ථකාමී ප්‍රේමේ පරාර්ථ දයාව අගපි කියන්නේ. එතකොට මේ වචන දෙක ග්නෝසිස් අගපි. ග්නෝසිස් කියන්නේ ඥානේ. අපි ඥානවාදී ඉවක් තියෙනවා මේ පරාර්ථ ප්‍රේමවාදී ඉවක් තියෙනවා. ඉතින් මේ ඉවේ බෞද්ධයෝ Hindu තාවු ඒගොල්ලෝ එම්ෆසයිස් කරන ඥානවාදී. අරකට තැනක් තියෙනවා. ක්‍රිස්තියානි මේ කරන්නේ එම්ෆසයිස් කරන්නේ ප්‍රේමවාදී. ප්‍රේමවාදීකට අරකක් තියෙනවා. හැබැයි දෙකෙන් එකක් අඩු වුණොත් ප්‍රශ්නයක් එනවා. ඒක ආගම අදහති සක්සුදස්සේ පැහැදිලි වෙනවා. දැන් බලන්න ක්‍රිස්තියානිට වෙච්ච දේ. අර ඥානවාදී එක හිතුවා මේක නිකන් ග්නොස්ටික් ග්නොසිස් දන්නද කියලා අයින් කෙරුවා. මොනවද වුනේ? බටහිර සයන්ටිසම් කියලා එකක් ඇදුවා. දැන් මේ පූජකයා කවුද? අර සුදු වැදකට ලැබොරටරි එකේ ඉන්න මිනිහා. එයා තමයි ගැලීම ගේන්නේ. සයන්ස් වලින් ගැලීම ගේනවා. බලන්න මේ ක්‍රිස්තියානියේ කරපු වැරද්දේ ප්‍රතිඵලය. අර ඥානවාදී ආගම සප්‍රෙස් කරුවා. අරක ආවා ඒක උඩු ගියා. ඕනාට වඩා එනවා. අන්න අර යම් කිසි හොඳ දෙයක් ඉංග්‍රීසියෙන් කියනවා රිප්‍රෙෂන් කියලා. ෆ්‍රොයිඩ් ගේ භාෂාව ඒක උලුප්පෙනට වැරදි විදිහට. ඒක බටහිර ක්‍රිස්තියානියට වෙච්ච දෙයක්. බුද්ධඝෝෂ වෙච්චදෙත් මෙහෙ මං ගියා නේපාල් වලට. මං ওই තාන්ත්‍රික බුද්ධඝම ගොඩාක් අධ්‍යයනය කෙරුවා. එතන උනේ අර ආදර කියන එක අයින් කෙරුවා. අර ප්‍රේමවාදී ආංග නරකයි කියලා අයින් කෙරුවා. උනා දුන්නේ ඒක උඩ ගියා. දැන් එතන සෙක්ස් එක වෙනම බුද්ධඝම තාන්ත්‍රික ආගමේ එතන තියෙන වෙනම දෙයක්. මම ස්ටැචු එකක් ගෙනාවා නේපාල් වල ඉඳලා. මේ ඥා ප්‍රඥා කරුණා ඉන්නේ හරියට බුදුන් වහන්සේ මේ වගේ ඒ වගේ ඇඳලා තියෙන්නේ. ඒගොල්ලෝ සංවාසයේ එදෙන විදිහට තියෙන ස්ටැචුස්. දැන් මේක බුදුහාමුදුරුවෝ හිටපු නැති දෙයක් කොහොමද ආවේ? ඉතින් මගේ තියරේක මේ තියෙන ඉව දෙක ඥාන කේන්ද්‍රී හා ප්‍රේම කේන්ද්‍රී ඉව දෙක එකක් සප්‍රෙස් කරේ එක නරක දෙය එළියට එනවා. ක්‍රිස්තියානි වුණා මේක සප්‍රෙස් කරේ එක නරක දෙය එළියට එනවා.
ඒක නේපෝල්ලල තාම තියෙනවා වජ්‍රවාදී වජ්‍රයාන මේකේ. ඒක තමයි. එතකොට දැන් මෙහෙම දෙයක් නේද, අපි තුන් දැන් සමහරක් දේවල් තියෙනවා ඒ ආගමික සම්ප්‍රදායටම සුවිශේෂ වුණු. දැන් අපි ගමු ජුදා කිතුණු සම්ප්‍රදායේ එනවා මැවුම්කාර දෙවි කෙනෙක් පිළිබඳව. ඒ කියන්නේ මේ මහා මේ සුන්දර අලංකාර විශ්වය ඕපපාතිකව පහළ වුණු දෙයක් නෙවෙයි, යම් කිසි විදිහක මේ පිටිපස්සේ නිර්මාණශීලී තනන් වහන්සේ කෙනෙක් කියන එක. දැන් බුදුදහමට විශේෂයෙන්ම තේරවාද බුදුදහමේ ඒහෙම නෙවෙයි බලන්නේ විශ්වය දිහා. ඒතර කොහොමද අපි මේ දෙක අතර සංවාදයක් ඇති කරගන්නේ? මෙහෙමයි. දෙවිවරුව දානවා. දෙවියන් වහන්සේ කෙනෙක් නෙමෙයි. එතකොට නිර්මාතෘ දෙවි කෙනෙක් නෙමෙයි. දෙවිවරු ගොඩක්. හැබැයි ඒ දෙවිවරු හොඳට බලන්න බුද්ධාගම උගන්වන විදියට ඒකට ලොකු තැනක් බුදුහාමුදුර දුන්නේ නැහැ. දෙවිවරු කියන්නේ එක්තරා විතර කොස්මික් ෆෝසස්. විශ්වීය බලය. සුභ ධර්මයේ බල කීපයකට දේවත්වය දාලා තියෙන්නේ. ඒක හරියට සත්තු වගේ. දැන් අලියා මේ දෙවිවරු මට මනුස්සයට වඩා බලවත් කියලා විශ්වාස කරන්නේ. දැන් අලියා මනුස්සයට බලවත්. ඔය උගස් කැල කුක්කැල දීලා ඌව ටේම් කරලා මම වැඩ ගන්නවා. දෙවිවරුත් බුදුන් වදාළ දහම හැටියට පාපු ලෙවල් උන්ටර මොන හරි දීලා රිචුවල්ස් දීලා වැඩ ගනිලා. මේ සංකල්පය තමයි බුදාගම තියෙන්නේ. ඒකයි ඔව් ඒකයි මේ මං ගිහිලා ඔය වීඩියෝ කෙරුවේ අර කොස්මික් අයිහිකාගම් හා පරාත්‍රාගම් කියලා දෙකක් මම ගෙනාවා දේව ධර්ම සාස්. කොස්මික් ඇන් මෙටකොස්මික්. පරාත්‍රාගම් කියන්නේ නිර්වාණ, ඒ වගේ පරාත්‍ර මොක්ෂයන් නෙමෙයි ස්වර්ගයන් නෙමෙයි, ස්වර්ගමය ලෝක දේවල්. පරාත්‍ර කියන්නේ ලෝකෝත්තර දෙයක්. අයිහික කියන්නේ මේකට. ඉතින් දැන් හැම ආගමක දැන් ක්‍රිස්තියානි පවා ෆිලිපීන් වලට බලන්න. එතන ඉස්සර තිබ අයිකාගම් වල අන්න ඒ නිසා මම ගෙනාවා ඔබතුමා දන්නවා ඇති හෙලිකොප්ටර් තියරි ඔෆ් රිලිජියස් එක්ස්පැන්ෂනිසම් කියලා. හෙලිකොප්ටර් එකක් පහින්ද ලෑන්ඩින් පෑඩ් එකක් ඕනේ. ලෑන්ඩින් පෑඩ් එක අයිකාගම්, හෙලිකොප්ටර් එක පරාත්‍රාගම්. දැන් බුද්ධාගම ආවා තායිලන්තේ, ඒතන ලෑන්ඩ් කරලා. දැන් ඒ දෙක තියෙනවා. ලංකාවටත් බුද්ධාගම ආවා, ඒ දෙකම තියෙනවා. ප්‍රාග් බෞද්ධ විශ්වාස මත බුද්ධාගම තියෙනවා. ෆිලිපීන් වල ක්‍රිස්තියානි ගිහිලා ඒ කාලේ ප්‍රාග් බෞද්ධ නාන හරි වුණා. ලැටින් ඇමරිකාවෙත් එහෙමයි. අර ඒ ඒ ගොඩාක් ඒ විශ්වාසන් මත ක්‍රිස්තියානි ලෑන්ඩ් කරලා තියෙනවා. හැබැයි හෙලිකොප්ටර් එකක් ආවට පස්සේ තව හෙලිකොප්ටර් ලෑන්ඩ් කරන්න බෑ. ඉතින් මගේ තියෙන එක කරුණා කරලා තායිලන්තයේ මේ වගේ රටවල් ආගමට ගන්න මාස් ප්‍රොඩක්ෂන් බෑ බෑ කරන්න එපා කියන එක තමයි කියන්නේ. වෙන විදිහට ආගම අතර සම්බන්ධකම එකට එකහු වෙලා මිනිස්සුන්ගේ විමුක්තිය සඳහා එකහු වෙන මිසක් මේ හෙලිකොප්ටර් බෑ තව හෙලිකොප්ටර් අයින් කරන්න. ඉතින් මම කියන්නේ මාස් කන්වර්ෂන් ආසියාවේ යන්න එපා. ගෝත්‍රීය සමාගම වල තියෙනවා ඒක. අනිවාර්යයෙන් යන්න එපා. අපි සංවාදයක් මගින් එකට ජීවත් වෙන්න බලමු. ෆිලිපීනේ පුළුවන් වුණේ ෆිලිපීනේ ප්‍රධාන ආගමක් තිබුණ නෑනේ. තිබුණේ නෑ. ආ ගෝත්‍රික ආගම විසිරුණු ගෝත්‍රික ආගම. ඒක නිසා තමයි කතෝලික දහම ටික කාලෙකින් ඔන්නhari වුණා. අර බුද්ධ ආගම තායිලන්තේ වුණා වගේම කතෝලික ආගම මෙතන වුණා අර කේන්ද. එතකොට අර ප්‍රශ්නේදී ඇත්තටම දැන් ඔක විසඳන්න බෑනේ. මං කිව්වේ කිතුණු දහමේ සමහරක් කේන්ද්‍රීය ගැන්වීම් සහ බුදු දහමේ එහෙම නැත්නම් Hindu දහමේ දැන් උදාහරණයකට මං කියපුවේ මැවුම්කාර දෙවි වහන්සේ කෙනෙක් සම්බන්ධයෙන්. ඒ විතරක් නෙවෙයි දැන් ඇත්තටම බුදුරජාන් වහන්සේගේ කාලයේදී කිතුණු දහම බිහි වෙලා තිබුණේ නැහනේ. එතකොට එතුමා කරන ඒ සමහර විවේචන බයිබලයේ එන දෙවියන් වහන්සේ සම්බන්ධයෙන් අපිට භාවිතා කරන්න බෑනේ පියතුමනේ. නේ එතන තියෙන්නේ මිනිසුන්ව ගලවන, නිදහස් කරන විමුක්තිකාමී දෙවියන් වහන්සේ කෙනෙකුගේ ක්‍රියාකාරී අත්දැකීමක්. මිනිසුන්ව වහල් භාවයට ගෙනියන දෙවි කෙනෙක් නෙවෙයි. හරි ඒක ඒ දේව සංකල්පේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. බුද්ධ ආගමේ හරය තියෙන්නේ තණ්හා නිරෝධය. ඒක අපි පිළිගන්න ඕනේ.
තණ්හා නිරෝධය බයිබලෙත් තියෙනවා. සුද්ධ පාලුතුමා කියනවා තණ්හාව වනාහි බොරු දෙවිවරු ඇදහිමගේ. අයිදොලලත්‍රියා. තණ්හාවට කියන්නේ ප්ලේනෙක්සියා කියලා ග්‍රීක භාෂාව. සුද්ධ පාලුතුමා ග්‍රීක වචනේ පාවිච්චි කරනවා. ප්ලේනෙක්සියා තණ්හා. ඒතොර තණ්හා නිරෝධය අපි ඔක්කොම වලට කොමන් දෙයක්. අත්‍යවශ්‍ය. ගැලවීම කියන්නේ ඒතන අපි බෞද්ධයත් එක්ක ඉන්නවා. හරය තණ්හා නිරෝධය වනාහි විමුක්තිය. ඒක තියෙනවා. එක්‍රම වේද අරමයි ඉතින් අපිට කරන්න හොයා ගන්න පුළුවන් සංවාදයක් ඇති කර ගන්න පුළුවන් අනිවාර්ය සහභාගීත්වයෙන් තින්න පුළුවන් විදියක් තියෙනවා. ඉතින් ඒක තමයි මෙතන තියෙන සංවාදයේ තිබිය යුතු දේ. කියනවා ඊගෝ කියන එක මමත්වය කියන එක අනේක නැත්තම් වෙන්නේ ඒක අපි ෆීඩ් කරනවනේ ඒක ආගමිනු. අනිත් එක හැම ආගමේ අනන්‍යතාවයක් තියෙනවනේ අපිට ඒක ගරු කරන්න ඕනේ. දැන් බයිබලයේ අනන්‍යතාවය අපි පටන් ගන්න කොහෙද බයිබලයේ පටන් ගත්තේ ආන්නේ? බොහෝසත් රටකට යුදෙව්ව ගියා ආර්ථික උදව් අරගෙන ඒකේ වහල්ු වුණා. අද වෙනදේ. බොහෝසත් රටකට උදව් ගත්තා ඒකේ වහල් අද ලංකාව වෙලා තියෙන එක. ඉතින් මේ ඒක වුණා. එතකොට දෙවියන් වහන්සේ අරගලයේදී සැබෑව දෙවියන් වහන්සේ හිටියේ අරගලය කරපු ඒක බයිබලේ හොඳට පෙන්නනවා. එතකොට බොරු දෙවරු හිටියේ පීඩිතයාගේ පැත්තේ. එතකොට නිර්වචනය වෙනවා බයිබලේ මේ දෙවියන් වහන්සේ අසාධාරණ වෙන තැන එන අරගලයට එක්කහු වෙන පීඩිතයන්ගේ දෙවියන් වහන්සේ කියන එක බයිබලේ පටන් ගද්දිම දීලා තමයි පටන් ගන්න. ඉතින් ඒක ක්‍රිස්තියානි යුදා ආගමේ තියෙන අනන්‍යතාවය. අපි හැමයිකම අනන්‍යතාවයට ගරු කරන්න ඕන. මේක තමයි අපේ අනන්‍යතාව. ෆවුන්ඩේෂන් එක්ස්පීරියන්ස් එක ආරම්භක ඒ අනන්‍යතාවය එහැට මෙහැට කරලා බයිබලය කියවලා තේරුම් ගන්න බෑ. තේරුමක් නැහැ. ඒ නිසාම ආගම් දෙකක් අතර සමහර දේවල් තියෙනවා. හරි අමාරුනේ සංසන්දනය කරන්න එක සැරේ. දැන් අපි ඕක ඔය පරීක්ෂාව තියෙනවානේ අපිට. ඔව් සංසන්දක. එක සැරේම අපි එතන අර තියෙනවා පොඩි සුපීරියර් ඉන්ෆීරියර් මෙන්ටැලිටි එකකුත්. මේ අපේ එක හරි මේක වැරදි කියලා. අනිත් එක්කෙනා කියන දේ හරියට අවබෝධ කිරීම තමයි ආගම් අතර සංවාදය කියන්නේ. හරියට අවබෝධ කිරීම. ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා හොයාගන්න. සාහිත්‍ය තිනවනේ සංස්කෘතික පසුබිම් තියෙනවා. භූගෝලීය. ඊට පස්සේ වාග් විද්‍යාත්මක. ඒක හරි සංකීර්ණ කාර්යයක් මට හිතෙන්නේ. හැබැයි අනිත් ආගමේ තියෙන අත්දැකීමට ඇතුල් වෙන එක මම කියනවා ඔක්කොමලට බෑ ඒක. ඒක අවශ්‍යයි. අර ඔය experience කියන්නේ. ඔව්. කේන්ද්‍රීය අත්දැකීම. ඔව් එහෙමද? ඉතින් ඒක දැක්කම මම එතකොට හරි අවබෝධයක් අනිත් ආගම ගැන ලැබෙනවා. සහයි. එතකොට තමයි අපිට අපි කියන්නේ අර මේ ඇතුළෙන් බලන ඉන්සයිඩර්ස් පර්ස්පෙක්ටිව්. ඉන්සයිඩර්ස් පර්ස්පෙක්ටිව් කියන එක අපි හැමෝටම මට හිතෙන්නේ ඉතාම ජපානයේ තේමයි සෙන් බුද්ධ ආගම තව ආගම ෂින්ටෝ ගොඩාක් ඒවා දැක්කා. මට ආසියාව මට තේරුණේ ඊට පස්සේ. එතකොට අපි විමුක්ති හරය ගැන විතරක් හිතන තණ්හා නිරෝධය කියන බෞද්ධ ඒකම අපි love of money is the root of all evil. අනාරි. ඔව් හරි හරි හරි. ඉතින් දේව විරෝධී ඉන්න සල්ලි. මමෝනා. මමෝනා. ඔව්. දෙන්න කරන්න බෑ. අපිට ඒක හොඳ උද්දැකීමක් තියෙනවා. අපි ඉස්කෝලේ ගෙනියනවා. ඇහෙන් නැති ළමයින්ට අපි සතයක් ගන්නෙ නෑ. සතයක් ගන්නෙ නෑ. අධ්‍යාපනයේ උරුමයක් එකට. ඔව්. ඉතින් ලොකු ව්‍යාපාර දෙකක් ආවා. ඇවිල්ලා මට කිව්වා බවෙන්න එපා මුළු ලංකාවම මේක ගිනියනවා අපි. අපි අපි කරන්න. හැබැයි වාද ඔය නිකන් අධ්‍යාපන දෙන එක හොඳ නෑ. මිනිස්සු නරක් වෙනවා. මේ රුපියල් 500ක්වත් ගෙවන්න ඕන. මං කිව්වා එතකොට පොහොසත් ආය විතරයි එන්නේ. අපේ ආගමට විරුද්ධයි ඒක. පොහොසත් ආ මේ බයිබලේ දෙන්නේ මේක කියන්න ඕනේ. දස පනත ගැන
මේක සියලුම කිතුනුවන්ට ඇසිය යුතු දෙයක්. ඇත්තට මේක ම අවස්ථාව ආපයක හොඳයි. ඒ මේකයි බයිබලෙක් ද්විත සංග්‍රහ පොත තමයි පංචපුස්තකේ වැරදි තැන් හදන එක. එක මෝසස් දෙමේ ලිවී. ඒක බොහොම මොලකාරෙක් ලියපු එකක්. ක්‍රිස්තුස් වහන්සේ නිතරම කෝට් කරන්නේ කෝට් කරපු දේ ඒක. ඒක කියනවා දස පනත දීලා තියෙන්නේ අභෞතික ලෝකයට යන්න නෙමෙයි. දස පනත දීලා තියෙන්නේ මෙලොව පන්ති විරහිත සමාජයක් ගොඩ නැගීම සඳහා. ඒක බයිබලේ කෙලිම කියලා තියෙනවා. අන්න දුපතුගින්ට බෑ. ඒකයි ජේසුගේ උත්ථානයෙන් පස්සේ කිතුරු සංඝයාන ඔක්කොම දුපතු දුගින් විරහිත සමාජයක් සඳහායි දස පනත දීලා තියෙන්නේ. Love God, love neighbor. ඉතින් අපි ඒක අමතක කරලා තියෙනවා. ඒකයි මාක්ස්. මාක්ස් දේව ධර්ම ශාස්ත්‍රඥෙක්, යුදෙව්වෙක්. එයා මේක කියවලා කිව්වා ඔක්කොම මේ පිරමීඩ් එකක් නේද? කිතුරු සංගේ එහෙම පිටිම පිරමීඩ් එකක් කියලා. මෙතන මේ ඒ කරපු විවේචනය හරි. මොකද ඒක බයිබල අනුකූලව මාක්ස් දේව ධර්ම ශාස්ත්‍රඥෙක්, යුදෙව්වෙක් දැකලා කිව්වා මේ මේකට ප්‍රතිවිරුද්ධයිනේ. සභාව තුල තියෙනවානේ මේ පොහොසත් බයද. දැන් ඒක නැති කිරීම එතකොට බයිබලයෙන් අපි ඉල්ලනවා. පන්ති විරහිත සමාජයක් ගොඩනැගීම තමයි බයිබලෙන් අපට උගන්වන්නේ. සමහර කයි කියන්නේ Christianity is the mother of Marxism. එතනින් ඒ ගර්භාෂයෙන් එන්නේ එතනින් මේ Marxism වෙනස් Marx වෙනස්. Marxism කියලා පස්සේ ආපු ideology එක සම්පූර්ණයෙන් බයිබල් විරෝධී. බයිබල් කියලා නේ මරන්න කියලා. පොසතුංග මරන්න කියලා නෑනේ. ඉතින් ඒක aberration එකක්. ඒක දූෂණය වීමක් මාක්සිම් කියන එක. නමුත් මාක්ස් වෙනස්. මාක්ස් යුදෙව්වෙක්, දේව ධර්ම ශාස්ත්‍රඥෙක්. එයා මේක දැකලා උලුප්පල ගත්තා. ඒවා දසපනත දීලා තියෙන පන්ති විරහිත සමාජයක්. බයිබලයේ අරමුණ පන්ති විරහිත සමාජයක් ගොඩනැගීම කියන එක. මේක අපි උගන්වනවා මදි. අපි පොඩි ළමයින්ටත් අපි උගන්වන්නේ කොහෙද අපෞතු ලෝකයට යන්න කියලා. තව තලයකට තල්ලු කරලා දාලා තියෙනවා. ඒතර ඔබතුමා දකින විදිහට ඇත්තටම ඒ අපි නිවැරදිව අවබෝධ කරගෙන ඇතුළු නොතින් අන්තරාගමික සංවාදයට සහ සාකච්ඡාවට මේ බොහෝ වැරදි අවබෝධයන් අපට නිවැරදි කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. සහ දැන් ඔබතුමා කරපු මේ මෙහෙවර නිසා බෞද්ධ පාර්ශවෙත් ඉන්නවාද ඔබතුමා දන්න සමහර බෞද්ධ මහා ප්‍රඥාවන්තයන්? ඔවුනුත් කිතුණු දහම ගැන නිවැරදි අවබෝධයකට පැමිණි සහ ඔවුන්ගේ අර තිබුණු එකනේ රාහුල හාමුදුරුවෝ වල්පොල රාහුල හාමුදුරුවෝට තිබ්බා මහා පුළුල් අධ්‍යයනයක්. දැන් ගල්කන්දේ හාමුදුරුවෝ ඉන්නවා. අපේ ගල්කන්දේ හාමුදුරුවෝ ඉන්නවා. උන්වහන්සේගේ හෙට භික්ෂුව කියලා සංඝයක් තියෙනවා. ඒගොල්ලෝ කොහොම හිතන පතන විදිය වෙනස්. ඒගොල්ලොත් අපි වගේ අන්‍යයන් ගැන බලන විදිය වෙනස්. ඉතින් ඒ වගේ ඒගොල්ලෝ බිහි වෙගෙන එනවා. මේක තමයි අපි කරන්න ඕනේ දේ. ආගම් දෙකේම අන්‍යයන් ඒ අවබෝධය හරි අවබෝධය තියෙන අය බිහි කරන්න ඕනේ. මම දන්නවා ඔබතුමා දැනගෙන ඉඳියා ලංකාවේ බිහුණු මහා ප්‍රඥාවන්තයන් මාටින් වික්‍රමසිංහ එතුමාව, ඊට පස්සේ W අධිකාරම්ල වගේ අය, ඊට පස්සේ ප්‍රොෆෙසර් කරුණාරත්නල වගේ අය. ඒ ආభాෂයෙන් ඔබතුමාට ලැබුණු පණ්ඩරය කුමක්ද? ඒක මෙහෙමයි. මම අධිකාරම් මහත්තයා ගැන දැකපු දේ මේ හරි අවංකයි. මේ ඒ හිතන පතන දේ හරියට ක්‍රියාකාරී යථාවාදී තථාකාරී පුද්ගලෙක්. මේ උනා ගෙදරට ගිය වෙලාවේ සත්තුත් එක්ක හිටියේ, සර්පියත් ඉන්නවා. මේ ඇත්තටම අහිංසාවාදී ජීවිතයක් ගත කරේ. මම ඩොක්ටරේට් කරන කාර්ය මම ගොඩක් උනාසත් එක ආශ්‍රය කෙරුවා. දැන් ඒ වගේ රාහුල හාමුදුරුවෝ එක්කෙනෙක්, වාචිස්සර හාමුදුරුවෝත් එහෙමයි. එයා අර සාධාරණ තිෂ්ඨ කරන්න යද්දී
අපිත් එක්ක ඉස්සෙල්ල එක වෙන්න පුළුවන් උනත සාධාරණත්වය. එතකොට ඉන්නවා. අපි බලන්න ඕනේ අපි එක්කව වෙලා දැන් මෙතන වෙන්නේ ඒක තමයි අපි ඒ වගේ හිතන අය එක්කව කරලා අපි අලුත් සමාජයක් බිහි කරන්න උත්සාහ දරනවා. අපිට කොච්චර දුරට සාර්ථක වෙයිද කියන මේක. නමුත් ඒක පදනම දානවා එකට හිතන කට්ටියක් ඉන්නවා ආගම් අතරේ. සාදයන් අතර කතෝලික සම්ප්‍රදාය තුලත් යම් යම් චින්තකයන් මහා පියතුමන්ලා දේවල් කරන්න උත්සාහ කර උදාහරණ අපේ මොසිසි පෙරේරා පියතුමා මොසිලි ජයගොඩ මොසිස් පෙරේරා ඔව් ඒකත් අපේ මිනිස්සු දන්නේ නැහැ. අනේ ඒක තව එක දැනුවත් කිරීමක් නැහැ. මොසිස් පෙරේරා උලේ පළවෙනි සමාජිකයෙක් මං උන්වහන්සේව අන්තිම මගේ හොඳ මිත්‍රයෙක් පවුල මිත්‍රයෙක් මම මගේ පියාගේ ජුබිලියටත් දේශනාව දෙන්න උන්වහන්සේ අපි ගොඩාක් ළඟින් ආශ්‍රය කරා. මම පියතුමාව හම්බෙන්න ගියා අර අන්ධ වෙලාට පස්සේ ඊළා මං උන්වහන්සේගේ මං දැක්ක ලිපි රැෆියල් තින්නකෝ එලාවුලේ වාමාංශික පුද්ගලයෙක් අතර මේ දෙනා තිබ සම්බන්ධකම අස්සන ලියුම් තිබ්බා පියතුමා පියනම ඔක්කොම ආවේ රැෆියල්ගේ අලුත් ටර්මිනොලොජි. මං ඒ ලියුම් කියවලා විස්සරාපිට දැකලා මං කිව්වා අනේ මොසත් පියතුමා මේක ආරක්ෂකලා තියන්න මේකද මේක ලොකු පාඩමක් අපි ඔක්කොටම කියලා. හැබැයි පස්සේ මම බිෂප් හවුස්කට ගියා නෑ ඒවා විසිකරලා දාලා. අනිත් එක මම මේ කියන්නේ ක්‍රිස්තියානිය හරියට දන්න පියතුමෙක් මං හැවුවා පියතුමා ස්පිරිචුවලිටි කියන්නේ මොකද්ද? දැන් මේ ස්පිරිචුවලිටි කියන වචනේ තමයි ඉංග්‍රීසියෙන් සම්පූර්ණ විකෘති වෙලා තියෙන්නේ. සමහරවිට කියන මම ඊයේ බයිබලයේ කියවද්දී පූජාවේ මම පෙන්නුවා සිංහල පරිවර්තන වල ප්‍රේමා කියන වචනේ ප්‍රාණයන් වහන්සේ කියන එකට ආත්මය කියනවා. අපි තාම කියන්නේ සුද්ධාත්මය කියලා. සුද්ධාත්මය කියන්නේ හෝලි සෝල්. ප්‍රාණයන් වහන්සේ මේ වචනේ දැන් ටික ටික එනවා. දැන් මේ මොකද ස්පිරිචුවලිටි කියන්නේ? ප්‍රාණයන් වහන්සේ තුල ජීවත් වීම. ඉතින් මම මේ උන්වහන්සේ ගැහුවා ෆාදර් ස්පිරිචුවලිටි කියන්නේ මොකද්ද? මම කල්පනා කරලා මට මේ කතන්දරය කිව්වා. මේක අලුත් પરම්පරාව දත යුතු කතන්දරයක්. උන්වහන්සේ ඩිස්ක්‍රයිබ් කරනවා ඒ කාලේ පියතුමේ කැඳපෑටි. මේක 1940 ගණන් වල පියතුමේ කැඳපෑටි. මේ 40 ගණන් වෙච්ච දෙයක් මේ කියන්නේ. පියතුමේ කැඳේ කොහොමද? එයා කිව්වා අපිට මේස් තිබ්බා සපූට්ස් දැම්මා. අnder එක තිබ්බා කොට කලිසමක් ඇද්දා දීක කලිසම බැන්දා. බැලීම තියෙනවා ෂර්ට් එක අද්දික ඊට උඩින් කැසක් එක ලෝගුව දාලා ඊළඟට කුරුසේ මේක දාලා කොන්තේල්ල මේ ඔරලෝසු මේවා බෑ මේ මෙව්වා බල්ල ඒවා තියලා කුඩේ අතේ කුඩේ පූජා ප්‍රීවරි පරියක්ෂා පොත එහෙමයි යන්නේ. ඇයි අර රිලිජියස් ග්‍රැවිටි අර අර ගාම්භීර භාවයෙන් යන්න ඕනේ හින්දා දුගන යන්න බෑනේ මේවා ඔක්කොම දාලා තියෙනවා අපි එහෙමයි හිටියේ. මම බලන දැන් මේ ඇයි මෙයා මේව තේරුනේ මේවා කියන්නේ කියලා. පස්සේ කිව්වා අද ඇලෝයි මම මයිතට මේක ගණේගම වෙච්ච දෙයක් ගණේගම නැත්තම් මේ හිනිදුම වෙච්ච දෙයක්. මොකද ඕෆනේජ් එක ළමයිව අනවද අරගෙන යනවා මේ ගඟට නාන්න. ගඟට නාලා ඉවරනන් පස්සේ එනවා. මොකද ඒක ලේසි ශවස් දාන්නට වඩා. උන්වන්සේ මේ ඔක්කොම ඇඳගෙන පූජා පොත කේක ඇවිදිනවා. ඔහොම ඇවිදෙද්දී උන්වන්සේ කියනවා හිටපු ගමන් කෑ ගැහුවා ගඟේ ඉඳලා ෆාද ස්වාමි අන්තෝනි කැරලකට අහුවෙලා කියලා. අන්තෝනි කැරලට දැන් මොසස්තුමා මට කියනවා ඇලෝයි ඇලෝයි ෆාද ඇලෝ ෆාද ඇලෝ කිව්වේ ෆාද ඇලෝ මම පැන්නේ නැහැ මට පැනුණා. අන්න ස්පිරිචුවලිටි කියන්නේ කෙනෙක් කරදරයක් වෙච්චා මම හිත ඉන්න මගේ ජීවිතය දාලා යනවා. පල්ගෝ ෆාද මේක තමයි නියම ක්‍රිස්තු ස්පිරිචුවලිටි කියන්නේ. මට වඩා මගේ අතිසාර බුදුහාමුදුරු කීපද ජීවිත අපස්සත්ත පරිචත්තං හොති මගේ ජීවිතය ආරවෙන පරිචයලද ග්‍රේට ලව් නැත් නෝ මෑන් දැන් වන් හූ ගිව්ස් හිස් ලයිෆ් ෆෝර් හිස් ෆ්‍රෙන්ඩ්. ඉතින් මේ
ඒක හරි ලස්සල්ට කිව්වා. එයා සුලි බැල් තමයි ජීවිත බැලුණ පැන්නේ නෑ පැන්නුණා. ඒක තමයි ස්පිරිචුවලිටි. ඉතින් මේක තමයි ක්‍රිස්තියානි හරිය, මෙතන බෞද්ධ හරියත් එනවා. ඒ නිසා අපි ඔන්න ওই තැන්වල තමයි අපි එකහු වෙන්නේ. ඒ විතරක් නෙමෙයි එකහු වෙන්නේ ගන්න පුළුවන් සහ පැහැදිලි කර ගන්න පුළුවන් එකම වෙන්නේ පුළුවන් එක ව්‍යාපාරයකට එකම වෙන්නේ. අර ඔබතුමා හොඳ ගේනවා ඒකට ඇනලොජි එකක් සමාන කිරීමක් ක්‍රිකට් ක්‍රීඩාව සහ පාපන්දු ක්‍රීඩාව. ඒ දෙකෙන් තමයි පැහැදිලි කරන්නේ මේ දෙක අතර තියෙන්නේ ක්‍රමවේද දෙකක් මූලධර්ම දෙකක් නීති රීති දෙකක් කොහොමද අපි ඒක පටලවා ගන්න නැතුව තෝරා බේරා ගත යුත්තේ සහ සමහර පැතිකඩයන් අපිට රෙකන්සයිල් කරන්න බැහැ. ඉතින් ඒ විශේෂත්වයනේ. ආ දැන් ක්‍රිසුන් වහන්සේගේ මාංශගත වීම කියන ඒ කිතුණු මූලික අත්දැකීම ඒකේ තියෙනවා යම් කිසි කිතුණු දහමටම ආවේනික වුණු අත්දැකීමක් නේක නේ. දෙවි පියාණන් වහන්සේ අපෙන් කෙනෙක් වීම මාංශගත වීම අප අතරට පැමිණීම කියන එක. හැබැයි එවැනි අදහස් ආසියාවේ හැමතැනම තිබ්බා. නමුත් මේකේ වෙනස වන්නේ මේ දේවත්වය ගැන. මේ දෙවියෝ කතා කරද්දි හුස්මක් කෙලනෝ. අපිට කතා කරන්න බෑ හුස්මක් කෙලන්න ඇත. මේ කතා කරන දෙවියෙක්. වචනයක් කරද්දි හුස්මක් කෙනවා. දෙවියන් වහන්සේ වචනය හුස්ම ප්‍රාණය. ඉතින් මේ එවැනි දෙවි කෙනෙක් බයිබලේ එන්නේ. තුනම තියෙනවා. එතකොට දේව හුස්ම මේ කරන්නේ. හැබැයි මම වැඩේ තියෙන්නේ මේ කියන එක හොඳයි, මේක දියත් වෙන එක හොඳයි. සිංහල පරිවර්තන බයිබලිය සම්පූර්ණයෙන්ම වැරදි. මේක මම මේ කරපු එකක්. කොහොමද මම මේක පෙන්නනවා හිතෝපදේශේ කොහොමද හීබ්‍රු වචන සම්පූර්ණයෙන්ම විකෘති කරලා ජේසුතුමන්ගේ සදාකාලික ජීවනය නැති කරලා සුද්ධෝ ත්‍රිත්වය හැම පිටින්ම අයින් කළා මේ පරිවර්තනේ. මේක මම පෙන්නලා තියෙන හීබ්‍රු එකයි මම මෙතන ලියලා තියෙන ඔක්කොම. මම මේ ගැන මේ කතාව ගොඩාක් දුන්නා මේ බයිබල් සොසයිටි එකේ කට්ටියත් ආවා මේ අපේ රිට්‍රීට් එකකට. මම ඒගොල්ලන්ටත් මම මේක පෙන්නලා දීලා කිව්වා. වැරදි සම්පූර්ණයෙන්ම වැරදි. ඊයත් මම පූජා වෙලාවේ අපේ බ්‍රදර්ස්ලට ඔබ්ලෙට් බ්‍රදර්ස්ලට පෙන්නලා දුන්නා කොහොමද සිංහල පරිවර්තනේ. අනේ මන් දන්නේ දෙමළ එක හොඳයි. මොකද මම ඉස්සර බයිබල් ලෙසන්ස් දෙද්දි මම සිංහල පරිවර්තනේ හරි ගස්සලා යෝගේ අහන යෝගේශ්වර යෝගරාජා බයහනෝ දෙමළ කොහොමද කියලා. දෙමළ හොඳයි හරි. මොකද මේ බයිබල් විශේෂඥයෝ කරලා තියෙන්නේ මේක කවුදෝ ඉංග්‍රීසියෙන් අරගෙන මේ කරලා තියෙනවා. හීබ්‍රු භාෂාව දන්නේ නැති ග්‍රීක භාෂාව දන්නේ නැති ලොකු අඩුපාඩුවක් තියෙනවා ලංකාවේ ක්‍රිස්තියානියට. ඒ පොත වැරදි විදිහට පරිවර්තනය කරලා තියෙනවා. ඒක මං කිව්වා උංගක් දෙනෙකුට මේ මට මන් දැන් නාකි වැඩි ඒව. නමුත් කවුරුරි කරන්න ඕනේ නොමග යන දේවල් තියෙනවා. ඔය ලංකා විශාරද මං කිතුනුවන් අතර විවිධ සභාවන් අතරත් විශාරද ඉන්නවනේ නැතිව නෙවෙයිනේ. අපිට එහෙම මේ පුද්ගලයෝ නැතිව නෙවෙයි මේක ටිකක් සමගියෙන් කරගන්න ඕන ව්‍යාපෘතියක්. ඒකට එක්කවල කරන්න ඕනේ. කතෝලිකයෝ අතරත් අපේ ෂර්ලි විජේසිංහලා මං කිව්වා ඒක කෙනෙකුට. එයා කියනවා මම ඔක්කොම වැඩ දාලා මේකටම කරන්න ඕනේ කියලා. ඔව් ඉතින් කවුරු හරි කරන්න ඕනේ. ලොකු වැඩක්. ඕනේ මම එක්තර පුද්ගලෙ බලාපොරොත්තු වුණා. නමුත් ඒක වුණේ නැහැ. අපිට කාව හරි අරින්න ඕනේ. මෙතන ස්වභාවයේ ඉන්නවා පාස්ට කෙනෙක් හීබ්‍රු සිංහල පොතකුත් ලියලා තියෙනවා. ඔව් ව්‍යාකරණ නෙමෙයි. ඔව් හීබ්‍රු ඉගෙන ගන්න. මට නම අමතක වුණා. අපි ඉස්සලම කල යුත්තේ මේ කතාවිය. මේ බයිබලේ තියෙන වැරදි වැරදි දේවල් යනවා. මා භයානක වැරදි. අර වර්තමාන ශුද්ධෝත්තම පියතුමාගේ තියෙන අර සිනොඩැලිටි කියන අලු නේ සංගමනේ එහෙම නැත්නම් එකට ගමන් කරන සබාවක් කියන ඒ මහා දැක්මක් තියෙනවා.
ය කොහොමද නූතන ලෝකයට වැදගත් වෙන්න පියතුමනි අපි කොහොමද ඒක දායක වෙන්නේ සංගමණය කියන වචනය මම හරි නෑ මං මගේ අලුත් පොත එනවා කැලණි විශ්වවිද්‍යාලෙන් පොත අන්න මේ පොතක චැප්ටර් එක මං හදපු වචන සම්ප්‍රයාණික සිනඩල් සම්ප්‍රයාණය තමයි සිනඩ් කියන්නේ සම්ප්‍රයාණික සිනඩල් ඒ වචනේ සංගමණය එන්නේ නෑ මෙතන ෆෝවර්ඩ් මූව්මන්ට් ප්‍රයාණය ගැන කතා කරන්නේ කොහොමරි ඒක ඉතින් බ්‍රැකට්ස් මේ සිනඩල් කියන එක තමයි සභාවේ මුල ඉඳලා තිබ්බ ක්‍රමවේදය මේක අලුත් එකක් නෙමෙයි මේක රිවයිවල් පරණ දෙයක් මේ නැවත පටන් ගැනීම පණ ගැනීම ඒක පවුලු තුමා වතිකාන යුතුයෙන් පස්සේ කිව්වා නෝ මෝ කවුන්සිල් අපිට කවුන්සිලා ගන්න බෑ හවෙන පාලතුමා සිනඩ් වලින් එක එක ප්‍රශ්න ගන්න ඒක ලාභයි කෙටි ඔක්කොමල එක්ක හවෙලා කියලා හැබැයි ඒක සිනඩ් එකක්වත් මේ කොහොමද එකට කියන්නේ consultative not deliberative අන්නේ වැරද්ද තිබ්බා ෆ්‍රැන්සිස් තමයි පළවෙනි වරට ගිහි අපූජකෙක් එයාටත් තැනක් තියෙනවා එයාගේ ඇහුම්කන් දෙන්න ඕනේ කියලා ඒ පොඩ පොඩ සිනඩ් එක අර පරණි සභාවේ තිබ්බ ක්‍රමයට ගෙන්නේ මේ දේව ජනතාව පූජක ජනතාව ඒ නිසා ඒගොල්ලන් අඩු කරලා මේගොල්ලෝ විතක් වෙන්න බෑ අනිත් සිනඩ් වලුනේ අන්තිමට හරකේක තමයි තීරණය ගත්තේ. ඉතින් මේක මේකත් නැවත පැරණි සභාවේ ප්‍රත්‍යයට යෑමක්. පැරණි සභාවේ තිබුණු පුරුද්දක් නැවත ආවීම. මම හිතන්නේ අපි මේ ඒ කතා කරපු විවිධාකාරයේ මාතෘකාවන් පැතිකඩයන් ඉතා වැදගත් සහ ඒ ගැන මෙන්න තව ටිකක් ගැඹුරෙන් හිතන්ඩ විචාරශීලීව බලන්ඩ අපි කතා කරපු නිසා අවිචාරවත් ලෙස පිළිගණ්ඩ අවශ්‍ය නැහැ ගැඹුරු කරගන්න කරගෙන ඒ මහා චාරිකාව ජීවන චාරිකාවේ යෙදීමට මේ හැමෝටම කරන ආරාධනාවක් තමයි මෙය. එතකොට අපට ඒ මහඟු මාර්ගෝපදේශනය ලබා දුන් ඒ ප්‍රඥාවේ මාර්ගෝපදේශනය ලබා දුන් අපගේ ගරු මහාචාර්ය ඇලෝෂියස් පීරිස් පියතුමාට අපි ඉතාම ස්තුතිවන්ත වෙනවා. අයිබෝවන් පියතුමනි. අයිබෝවන් ස්තුතියි.